හරි එහං ආයුෂ බොහෝ වෙන්න කියලා අදත් ගොඩක් ආදරේ පිළිගන්නවා පුතේ පන්තියට. හරි 7යි කාලට අපි වෙලාව දැම්මා. ඉතින් 7යි කාලයි දැන් වෙලාව අපි පටන් ගන්නවා. තව සම්බන්ධ වෙන්න ඉන්න ළමයි ඉන්නවා. ඉතින් එයාලා පන්තියට සම්බන්ධ වෙයි. එතකන් අපි පාඩම් පටන් අරගෙන කරගෙන යමු. හරි මම ඔයාලට මතක ඇති පුතේ ගිය සතියේ කතා කළා. ඒ කියන්නේ ගිය සතිය තුල අපි සම්පූර්ණයෙන්ම සතර කම්මන්ත්‍රණයේ පාඩමට අදාළව දල අදහස කතන්දරය පිළිබඳව දල අදහසක් යම් අදහසක් ඔයාලගේ හදවත තුළ අපි එදා කතා කරලා මැව්වා. එතකොට අද එදා මම කිව්වා ලබන සතිය අනිවාර්යෙන් අපි සතර කම්මන්ත්‍රණයේ පාඩමෙන් විචාර ප්‍රශ්නකට උත්තරයක් ලියනවා. ඒකට අනිවාර්යෙන් සූදානම් වෙලා එන්න කියලා. හරි. එතකොට පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ සතර කම්මන්ත්‍රණයේ පාඩමෙන් විචාරයකට උත්තරයක් ලියන්න. ඉතින් ගොඩක් දෙනා බලාපොරොත්තුවෙන් හිටියා. මොකද මේ පන්තියට සම්බන්ධ වෙන්න බොහෝ දරුවෝ පණිවිඩයක් දාලා තුන සර් විචාරය එහෙම ලියන්න කියලා දෙනව නේද කියලා. ඉතින් ඒ වගේ ගැටලු ගොඩක් තියෙන බව පේන්න තිබුණා. ඉතින් ඒ නිසා අද අපි පුංචි වෙලාවක් අරගෙන සාර්ථක විචාරයක් ලියන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරගෙන පුත්තේ අපි එහෙනම් විචාරයක් ලියාගෙන යමු. එතකොට මේ වෙනකොට පුතේ චානක සර් YouTube channel එකෙන් ඒ වගේම www.singhalavichanakasir.com කියන වෙබ්සයිට් එක හරහත් ඕගොල්ලන්ට අපි කලින් කරපු රෙකෝඩර්ස් වීඩියෝ තියෙනවා. එතකොට ඒව බලා ගන්න පුළුවන්. ඒ වගේම පාඩම් ඒ කියන්නේ ක්ලාස් රෙකෝඩර් වීඩියෝ වලට අමතරව වීඩියෝස් වලට අමතරව පාඩම සම්බන්ධයෙන් කතා කරලා තියෙන අමතර වීඩියෝත් අපි වෙනම ප්ලේලිස්ට් එකක් විදිහට හදලා ඕගොල්ලන්ගේ පහසුව සඳහා ඕගොල්ලන්ගේ දැනුම සඳහා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒවත් ඔයගලන්ට නරඹන්න අවස්ථාව අවකාශය තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ කතා කරන සෑම වීඩියෝ එකකම PDF එකක් එහෙම නැත්නම් නෝට් එකක් ඔයගලන්ට අපි වෙබ්සයිට් එක හරහා ලබා දීලා තියෙනවා. හරි. එහෙනම් ඒ ඇති ඒ ගැන පුතේ අද අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උපාය කෞශල්‍ය කියන මාතෘකාව. දැන් සමහර විට සමහර අයට තේරලත් ඇති කාගේද මේ උපාය කෞශල්‍ය. දැන් ඇත්තටම මම පුංචි ප්‍රශ්නයක් අහනවා පාඩම් පටන් ගන්න කලින් අපේ දරුවෝ උත්තර දෙන්න. උම්මක ජාතකයේ එහෙම නැත්නම් මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම තුල පුතේ ප්‍රධාන වශයෙන් ඉස්මතු කරලා තියෙන කාගේ චරිතයද? ඒ කියන්නේ හොඳයි කියන මට්ටමට රසිකයාගේ හදවත දිනා ගන්න පුළුවන් වෙන විදිහට කාගේ චරිතයේද ප්‍රධාන වශයෙන් ඉස්මතු කරලා තියෙන්නේ? මහෝෂද පඬිතුමාගේ චරිතය තමයි ගොඩක් වෙලාවට රචකයා ගොඩක් වෙලාවට කියන්නේ සම්පූර්ණයෙන්ම ඉස්මතු කරලා තියෙන්නේ උමග්ග ජාතකයේ කතාව තුළ. එතකොට උපාය කෞශල්‍ය කියන මාතෘකාවත් එක අපිට නිතැතින්ම අපේ මනස තුළ ගොඩනැගෙන චරිතය තමයි මගේ පුතේ කවුද? මහෞෂද කියන චරිතය. මම පුංචි ප්‍රශ්නයක් අහන්නද බලන්න. ඇයි මේ මහෞෂද කියන නම දැම්මේ? මොකක් කරබුණු කරගෙනද මහෞෂද කියන නම දැම්මේ? මහත්ව බුද්ධියක් ඇති නිසා. ඔව් අපි තව උත්තරයකටත් යමු. ඔව් පුතත් හරි. මහා ඖෂධ කියන එක. මහා ධන ඖෂධ සඳුන් කෑල්ල කතේ තියාගෙන ඉපදෙච්ච නිසා. හරියටම හරි. උත්තර තුන ගානට කැපිලා බොහොම හොඳයි. අන්න එහෙම තමයි උත්තර දෙන්නේ. මං ආසේ ඒ වගේ දරුවන්ට. හරි පුතේ. එතකොට මේ ඔය මහෝෂද කුමාරයේ ඉපදිච්ච වෙලාවේදී කට්ටිය ඇවිල්ලා බැලුවට පස්සේ මේ අතේ අපි කියනවා උන්ඩි කරගෙන ගුලි කරගෙන දෙයක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ කට්ටිය ඇවිල්ලා බැලුවා. දැන් සාමාන්‍යයෙන් පුතේ පොඩි දරුවෙක් එහෙම දැන් අම්මලා ගාව ඉන්නකොට අම්මලාගේ කොණ්ඩේ හයියෙන් අදිනවා, ඇඳුම් වලින් හයියෙන් අදිනවා. අල්ලගත්තොත් ආයෙ ඉතින් අල්ලගත්තා වගේ තමයි. නෝහෙල්ලුම් පොල් මැල්ලුම් වගේ තමයි ඉතින් ආයෙ. දැන් මොකද වෙන්නේ? මහෝෂද කියන මේ කුමාරයේ අතේ දැන් මේ පොඩි දෙයක් තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා බැලුවා මොකද්ද මේ ඇඟිල්ලෙන් ඇඟිල්ල පොඩි එකෙක් ගත් එක පාට මේව කරන්නේ. ඇඟිල්ලෙන් ඇඟිල්ල බැලුවා. මේන් බලනකොට තියෙනවා පුතේ හඳුන් කෑල්ලක්. එතකොට හඳුන් කියලා කියන්නේ මහා ඖෂධයක්. එතකොට මේ මහා ඖෂධය මේ පුංචි කාගේ අතේ තිබිච්ච නිසා මහා ඖෂධයක් අතේ දරාගෙන තිබිච්ච නිසා මෙයාට නමක් දැම්ම මොකක් කියලාද පුතේ? මහා ඖෂධ කියලා. හරි. එතකොට මේ මහෞෂධ කියන කුමාරයා අවුරුදු 7 ඉඳන් Tamanට පෙන්වන්න පුළුවන් උපරිම දස්කම් පෙන්නපු ප්‍රබල චරිතයක් මහෞෂධ කුමාරයා කියලා කියන්නේ. එතකොට
අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහෞෂධ පඬිතුමාගේ උපాయ කෞශල්‍ය. දැන් මෙහෙම හිතන්නකෝ. මෙන්න මෙහෙම අපි රේඛාවක් ඇන්දොත් පුතේ. හරි, පේනවනේ ඔයාලන්ට. මෙන්න මහෞෂධ පඬිතුමාගේ නැත්නම් මහෞෂධ කුමාරයාගේ උපත. හරිද? ඊට පස්සේ මහෞෂධ කුමාරයා තමන්ගේ පාණ්ඩිත්‍යභාවය නැත්නම් මහෞෂධ කුමාරයාගේ මොහුකුරාගිය ප්‍රඥාවන්තභාවය පෙන්වන උන අවස්ථාව අවුරුදු 7යි. ඊට පස්සේ මොකද කරන්නේ? වේදේහ රාජ්‍යයේ වේදේහ රජතුමා එවන සියලුම ප්‍රශ්න වලට උත්තර මංගිදා කියලා දුන්න අර අෂ්ටවංක මාණික්කේ කතාව එහෙම මතක ඇති. ගී සතිය පන්තිර සම්බන්ධ වෙච්ච දරුවෝ. එතකොට පුතේ අන්න ඒ වගේ රාජ්‍ය සේවයට බැඳෙන්න කලින් ගමේ ඉඳන් විසදුවා යම් ප්‍රශ්න ප්‍රමාණයක්. ආන්න එතකොට තව අවස්ථාවක් ඉපදිච්ච අවස්ථාව අවුරුදු 7 ඉඳන් ප්‍රශ්න විසඳන්න පටන් ගත්ත අවස්ථාව. ඊට පස්සේ ප්‍රබල විදිහට රටේ රජතුමාගේ නුවර රජතුමාගේ ප්‍රශ්න විසඳන්න සූදානම් වෙච්ච අවස්ථාව. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතුමා වේදේහ රාජධානියේ ප්‍රධාන අග්‍ර පුරෝහිත තනතුරට පත් වෙනවා. වේදේහ රාජධානියේ අග්‍ර පුරෝහිත තනතුරට පත් වෙනවා. ඔන්න ඊළඟ අවස්ථාව. ඊට පස්සේ පුතේ මෙතුමාගේ ජීවිතයේ තියෙන සුවිශේෂිතම අවස්ථාවක් තමයි මොකද්ද? අපි කිව්වා උපත. ඊට පස්සේ අවුරුදු 7 ඉඳන් ගැටළු විසඳන්න පටන් ගත්තා. ඊට පස්සේ නුවර රජතුමාගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පටන් ගත්තා ගමේ තරුණයෙක් වෙලා ඉන්න කාලේ. ඊට පස්සේ රාජකීය අග්‍ර පුරෝහිත තනතුරට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? චෝරණී බ්‍රහ්මදත්ත සහ කේවට්ට කියන දෙන්නගේ ප්‍රබල මැදිහත් වීමත් එක්ක මහවසත පඬිතුමාගේ ප්‍රඥාවන්තභාවය ඉස්මතු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසානයේදී චෝරණී බ්‍රහ්මදත්ත සහ කේවට්ට කියන මේ දෙන්නවම පල්ලහැට ඇදලා දාන්න, ප්‍රපාතයට ඇදලා දාන්න, ඒ දෙන්නව සම්පූර්ණයෙන්ම වට්ටන්න, ඒ දෙන්නව සම්පූර්ණයෙන්ම පරාධීනත්වයට පත් කරන්න පුතේ කටයුතු කරපු අවස්ථාවක් කියලා අපිට මෙන්න මේ අවස්ථාව ගන්න පුළුවන්. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. එතකොට දැන් මට කියන්න පුතේ මේක තමයි උපත, මේක තමයි ළමා කාලේ අවුරුදු 7 ඉඳන්, මේක තමයි තරුණ වයස, මේක තමයි රාජකීය අග්‍ර පුරෝහිත අනතුරට පත් වෙන අවස්ථාව, මේක තමයි පුතේ චෝලණී බ්‍රහ්මදත්ත සහ කේවට්ටගේ මැදිහත් වීම වලට එරෙහිව නැගී සිටපු අවස්ථාව, මේක තමයි පුතේ අවසානයේදී කේවට්ට සහ චෝලණී බ්‍රහ්මදත්ත එහෙම නැත්නම් අටලොස් අක්ෂෞහිණියක සේනාවගේ පරාජයට පත් කිරීමට එතුමා කටයුතු කළ අවස්ථාව. දැම්මට කියන්න පුතේ මහෞෂධ පඬිතුමාගේ උපాయ කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරයේ පිළිවරු පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයේදී අපි 1 2 3 4 5 6 මට කියන්න බලන්න කීවෙනි අංක ඉඳන්ද යන්න ඕනි. මං කියපෙක පැහැදිලිු නැත්නම් නැවත වාරයක් අහන්න. 1 2 3 4 5 6. ඔය අවස්ථා 6න් හැදෙන්නේ නැහැ සර්. හරි. කොහොමද පුතේ ගැටලුව තියෙනවා නම් අහන්න. මේ තියෙන්නේ පුතේ මොකද්ද? උපත. මේ තියෙන්නේ මොකද්ද? අවුරුදු 7දී. මේ තියෙන්නේ මොකද්ද? තරුණ කාලේදී. මේ තියෙන්නේ මොකද්ද? පේනවනේද ඔයගලන්ට? අග්‍ර පුරෝහිත. පොඩ්ඩක් ඇලවිලා බලන්න වෙන්නේ හොඳේ. කමන්නේ නේ. අග්‍ර පුරෝහිත. ඊට පස්සේ මේ තියෙන්නේ පුතේ කේවට්ට. ඊට පස්සේ චූලණී චූලණී බ්‍රහ්මදත්ත රජතුමාගේ අභියෝගයන් වලට මුහුණ දෙමින් තමන්ගේ ප්‍රඥාවන්තභාවය පෙන්වුම් කිරීම. ඊට පස්සේ මෙතන අවසාන කාරණාව තමයි පුතේ මේ දෙන්නව පරාජයට පත් කිරීම. පරාජය කිරීම. මං හිතනවා දැන් පැහැදිලි වෙයි කියලා. මං ආන්නේ පුතේ අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ තමයි මහෞෂධ පඬිතුයාගේ උපాయ කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේදී මහෞෂධ පඬිතුමාගේ ජීවිතය ආරම්භ කරේ මෙතන ඉඳන්නේ. පැහැදිලි මං කියන එක ආරම්භ කරේ මෙතන ඉඳන්. එතකොට පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවරෙන් පියවර එතුමාගේ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යද්දී අපේ ප්‍රශ්නෙට පුතේ අදාළ කරගන්නේ එතුමාගේ ජීවිතයේ කොයි අවස්ථාවේ ඉඳන්ද කියලා මං අහන්නේ. හතරවෙනි අවස්ථාවේ ඉඳලා. 1 2 3 4. තව උත්තර තියෙනවද? අග්‍ර පුරෝහිත අවස්ථාවේ ඉඳලා. මං හතරවෙනි අවස්ථාවේ ඉඳලා. ඒක උත්තර දෙන්න. මේක 1, මේක 2 පුතේ, මේක 3, මේක 4, මේක 5, මේක 6. හතරවෙනි අවස්ථාව. ඔන්න එක දුවේ කියනවා හතරවෙනි අවස්ථාවේ ඉඳලා. හතරවෙනි අවස්ථාවට තවත් කෙනෙක් මන අපේ පල කරනවා. තව මොනවද තියෙන්නේ?
හතරවෙනි අවස්ථාව සර්. හතරවෙනි අවස්ථාව. ඇවරයි ඩෑවරයි තව තියෙනවද? හතරවෙනි අවස්ථාව. කීයද පුතේ? හතර. හතර. තව? මොනද දැන් වෙන්නේ ඉතින් ඉවර වෙනවද? ඔව් කීයද? හතර සර්. පහ කියලා කවුරු හරි කිව්වද? හරි ඔන්න මම පහත් ලකුණු කරනවා දැන් ටිකක් ලන්සු ඇදී ඇදී යනවා හරි සල්පිල හොඳයි නගල යනවා තව සර් හතර සර් හරි හතර පහ තව හයට එහෙම කාගේ හරි තියෙනවද පොඩි ලන්සුවක් තියෙනවද හයටත් තියෙනවා හරි දැන් මේක මාර මගුලක් වෙන්නේ ඇයි හතරත් ඉල්ලනවා පහත් ඉල්ලනවා හයත් ඉල්ලනවා කාටද දෙන්නේ කියලා මම දැන් මේ කල්පනා කරන්නේ මම දැන් මෙහෙම පොඩි කතාවක් කියන්නම් මේ කතාව ඔයගොල්ලෝ කිව්වට පස්සේ මේ 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 කතාව ඔයගොල්ලෝ ඇහුවට පස්සේ දෙපාරක් නෙමෙයි තුන් පාරක් ඉතලා මට කියන්න ප්‍රධාන වශයෙන්ම දැන් ඇත්තටම මේ එක අදාවේ නැහැනේ මගේ පුතේ මොකටද මහකොසත පඬිතුමාගේ උපాయක අවශ්‍යල්ල පෙන්වන්න කරන්න මොකද එතකොට එතුමා පඬිවරයෙක් වෙලා නැහැනේ දරුවෝ පඬිතේක බවට පත් උනේ අග්‍ර පුරෝහිත තනතුරට පත් උනට පස්සේනේ පුතේ එතකොට එහෙනම් මේ කාල සීමාව අපිට අදාළ වෙන්නේ නැහැ එතකොට දැන් ඔන්න කීප දෙනෙක්ම අපිට ඉදිරිපත් කරා හතරවෙනි සහ පස්වෙනි සහ හයවෙනි කියන අවස්ථාවන් අපිට මේකට එක හෙලාම ගන්න පුළුවන් කියලා හරි මම දැන් ඔන්න මෙන්න මෙහෙම පුංචි දෙයක් කියනවා හොඳට අහගෙන ඉන්න අවධානය මහෝසත පඬිතුමාගේ උපాయ කෞශල්‍ය තුලින් මේ දේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන් වුණාලු ඇත්තටම චූලණී බ්‍රහ්මදත්ත රජසහ සහ කේවට්ටාචාර්යයන් කියන දෙන්නට සතර කම්මන්ත්‍රණය කියන සිදුවීම සිද්ධ කරන්න උනේ නැත්තම් කේවට්ටාචාර්යයන්ට රැතිස්සේ නිදිහානේ ඉන්න ගමන් අග්‍ර පුරෝහිත තනතුරට ලෝභීත්වයක් නිර්මාණය උනේ නැත්තම් සතර කම්මන්ත්‍රණයක් සිද්ධ වෙන්නේ නැහැ සතර කම්මන්ත්‍රණයක් සිද්ධ උනේ නැත්තම් 100 රජදරුවන් විනාශයට පත් කරන අවස්ථාවක් නිර්මාණය වෙන්නේ නැහැ එක්සිය රජදරුවන් විනාශයට පත් කරන්න අවස්ථාවක් නිර්මාණය වුණේ නැත්නම් දසම මේ මහෝසත පඬිතුමාගේ දහසක් යෝධයින්ට අර ගිහිලා රාමුටි පොළවේ ගහන්න අවශ්‍යතාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට චූලණී බ්‍රහ්මදත්ත රජතුමා සහ කේවටාචාර්යින් මේ වගේ දෙයක් සිද්ධ කරලා අවසානයේදී මියුලුණුවර අල්ලගන්න ආවේ නැත්නම් වේදේහ රාජධානිය ආරක්ෂා කරගන්න මහෝසත පඬිතුමාට අවස්ථාවක් ලැබෙනවාද මං අහපේක පැහැදිලිද වේදේහ රාජධානිය ආරක්ෂා කරගන්න මහෝසත පඬිතුමාට ඌමනාවක් තියෙනවද දැන් මෙච්චර කාලයක් ඈ කේවටාචාර්යයන් සහ චූලණී බ්‍රහ්මදත්ත රජ දරුවන් පුතේ සම්පූර්ණයෙන්ම මේ 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 සැලසුම හදලා මියුලුණුවර අල්ලගන්න වේදේහ රාජධානිය අල්ලගන්න ආවි නැත්තම් මහසත මණිතුමාට අවශ්‍ය වෙනවද වෙනමම කරුණු ටිකක් මූලික කරගෙන මේ තමන්ගේ වේදේහ රාජධානිය ආරක්ෂා කරගන්න ක්‍රමවේද පාවිච්චි කරන්න එහෙම අවශ්‍ය වෙනවද නෑ සර් ඔපතේ නෑ සර් අවශ්‍ය වෙන්නේ නෑ එහෙම නෑ සර් ඔව් එතකොට එහෙනම් අපිට ටිකක් මෙතනින් අයින් කරන්න වෙන අංකයක් මට කියන්න බලන්න කල්පනා කරලා එක අයින් වුණා දෙකක් මං අයින් කරනවා තුනක් මං අයින් කරනවා දැන් ඔන්න හතරත් අයින් කරන්න ඕනි. හරි පුතේ හතරත් අයින් කරනවා මං ඔන්න. දැන් හයත් අයින් කරන්න ඕනි. හයත් අයින් කරන්න ඕනි. ඔන්න මං අයින් කරනවා. හරි මං එහෙම දන්නේ නැහැ වග කියන වේ දැන්. තව එච්චරයි සර්. එච්චරයි. එතකොට පහ ඉතුරු කරමු කියලාද කියන්නේ? හැමෝම සර් හයත් ඉතුරු කරන්න ඕනි සර්. ආ හයත් ඉතුරු කරන්න ඕනි. හරි ඔන්න මං දැන් හයත් ඉතුරු කරා. එතකොට 5යි 6යි කියන අවස්ථා දෙක ප්‍රමාණවත් අපිට මේක ගැන කතා කරන්න. ඔව් සර්. ඔව් සර්. බොහොම හොඳයි. ඔව් සර්. මම ඉන්න ඔළුව හොල්ලන්නේ නැතුව. මොකද නැත්තම් මේක වෙනස් වෙන්න පුළුවන්. ඔන්න මම දැන් ඉතුරු කරා මගේ පුතේ මොකද්ද? කේවට්ටාචාර්යයන් සහ චූලණී බ්‍රහ්මදත්ත රජු කියන මේ 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 දෙන්නා අතුලොස් අක්සෞහිණි සේනාවකුත් අරගෙන 100 රජදරවණුත් සමග වේදේහ රාජධානිය අල්ලගන්න ඔන්න දැන් එනවා වේදේහ රාජධානිය මේකනම් මේක අල්ලගන්න දැන් එනවා ඔය එන වෙලාවේදී තමයි මහෝසත පඬිතුමාට සියලුම කරුණු කාරණා ටික අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ
ඇයි එතුමාට හොඳ දක්ෂ චරපුරුෂ සේවාවක් හිටියා ඈ අපි කියනවා අපේ වචනේ හොඳ රොයිටර්ලස් රොයිටර්ලා හිටියා අද කාලේ කියන්නේ එහෙමනේ එතකොට ඕන ඔය වගේ අවස්ථාවන් නිසා මොකද උනේ පුතේ සම්පූර්ණයෙන්ම මහෞෂධ පඬිතුමාට පුළුවන්කම ලැබුණා කේවට සහ චූලණී බ්‍රහ්මදත් එන්නේ මොකටද කියලා තේරුම් ගන්න ගුණා හැරෙන්නේ පොල් පැලෙට කියලා අපිට කියන්න පුළුවන් අන්න ඒ වගේ කේවට සහ චූලණී බ්‍රහ්මදත් කියන්නේ මේ දෙන්නා මිවුලුනුවර ග්‍රහණය කරගන්න වේදේහ රාජධානිය අල්ලගන්න ආපු නිසා තමයි මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය යොදලා වේදේහ රාජධානිය ආරක්ෂා කරගන්න සිද්ධ වුණේ එහෙනම් මතක තියාගන්න විචාරය ප්‍රශ්නයට උත්තරේ ලියාගෙන යද්දී මේ 1 2 3 4 කියන කරුණ ලිව්වොත් ඕගලන්ට ලකුණු නැහැ. ඇයි ලකුණු නැත්තේ? ඇයි ලකුණු නැත්තේ? ඔයාලා ඒක වැදගත් වෙන්නේ. අන්න හරි. ඒ පුතේ එතනට වැදගත් වෙන්නේ නැහැ. දැන් හිතන්න මෙහෙම. අර ඔයාලා අහලා තියෙනවා මැක්කගේ කතාවනේ. ස්කෝලෙට ඊටගෙනේ රචනාවක් ලියාගෙන එන්න දෙනවා. ගෙදර ඉන්න සුරතලා ගැන. ඊට පස්සේ මේ දරුවා රචනාවක් ලියාගෙන යනවා මගේ සුරතලාගේ නම චූටි මොකක් හරි අපි නමක් නාමකෝ චූටි බූටි කියලා ඔය එක එක නම් තියෙනවනේ ඉතින් සුරතලුන්ට නේද ඈ මිනිස්සුන්ගේ නම් විතරනේ නැත්තේ හරි එතකොට දැන් මොකක් හරි චූටි බූටි හරි කියලා මොකක් හරි ඕන නමක් දාලා තියෙනවා ඊට පස්සේ දැන් ඕන මෙයා ලියනවා මගේ සුරතලාගේ නම චූටි බූටි අපි දෙකම දාමුකෝ එයා හරිම ලස්සනයි එයාට වලිගයක් තියෙනවා එයාට කකුල් හතරක්ම තියෙනවා එයාට ලස්සන නහයක් තියෙනවා එයා මං හැමදාම නාවනවා එයා නෑවේ නැත්තම් මැක්කෝ ඉන්නවා හැම තැනම මැක්කෝ ඉන්නවා මැක්ක කළු පාටයි මැක්ක යාගේ කනේ ඉන්නවා මැක්ක එයා මැක්කෝ ඉන්න වෙලාවට යාගේ ඇතුළට ආපුවම ගේ හැම තැනම මැක්කෝ වැටෙනවා මැක්ක ඊට පස්සේ අපේ ඇඟෙත් නගිනවා මැක හරිම විස සතෙක් මැක හරි චෝටි උගේ කකුල් වෙනට උඩ තින්නේ උට තින්නේ ආඬු මෙහෙම කී කියා දැන් කවුරු ගැනද දැන් මේ ලියාගෙන යන්නේ මැක්කගෙන මැක්කගෙන දැන් ඔන්න ඊට පස්සේ ගමන් ටීචර් බැලුවා ඈ බොඩ මාතෘකාව මොකද්ද මාතෘකාව මගේ සුරතලා ලියාගෙන යනවා මැක්කගෙන ඔය ළමයා වහම නැගිටින්න ඔය රචනාව කපලා හෙට එනකොට මන් දෙන්නා වෙන මාතෘකාවක් ඒ මාතෘකාවට රචනාවක් ලියාගෙන එන්න මොකද්ද ලියාගෙන එන්න කියපු රචනාව පෝල් ගස් මොකද්ද පෝල් ගස් දැන් මේ ළමයා ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා පෝල් ගස් තව ගස් ඔක්කොම දිහා බල බල කල්පනා කර කර ඉන්න ගමන් මෙයා ලිනා පෝල් ගස් යනවා අපිට ප්‍රයෝජනවත් ගසකි ඒ විශාල සම්පතකි අපේ වත්තේ පෝල් ගස් ඕනෑ තරම් තියෙන නමුත් පොල් අපි පොල් පොල් ගස් වලින් පොල් කඩා ගත්තද වැඩිපුරම පොල් ගස් පාවිච්චි කරන්නේ අපේ ගෙදර ඉන හරක් බඳින්න අපේ ගෙදර හරක් පස් දෙනෙක් ඉන්නවා හරක් පස් දෙනා බඳින්නේ පොල් ගස් පහේ පොල් ගස් ගාවට කිට්ටු වෙන්න බෑ එයි හරක් ගෙඟේ ඉන්න මැක්කො ටික ඔක්කොම පොල් ගස් වටේ තියෙනවා හරක් ගෙඟේ ප්‍රේන්නම මැක්කෝ ඉන්නවා උන් නාන්න නැති නිසා මැක්කෝ ගොඩක් ඉන්නවා මැක්කා කළු පාටයි මැක්කා පොඩි සතෙකි මැක්කා කකුල් වෙනුවට උගේ තියෙන අඬු මැක්කා විදිදම හරිම වේදනයි ගාල පැත්තට යන්න බෑ මැක්කෝ හැමතැනම ඉන්නවා දැන් ආයෙ කාගෙනද දැන් මේ ලියාගෙන යන්නේ දැන් ආයෙ කාගෙනද මේ ලියාගෙන යන්නේ ආයෙ මැක්කගෙන දැන් දෙයි හාමුදුරුවනේ මූ මූ යන්නේම දැන් විපින පැත්තකට ඈ දැන් ටීචර් කල්පනා කරනවා දැන් ඇත්තටම ටීචර් මොනවා හිතන්නේ නැද්ද කියලා හිතන්නකෝ ඕගොල්ලෝ ඇයි පළවෙනි දවසේ දුන්නේ මොකක් ගැනද මගේ සුරතලා ගැන දෙවෙනි දවසේ දුන්නේ මොකක් ගැනද පොල් ගස ගැන හැබැයි ලියන්නේ මොකක් ගැනද මේ කොහෙවත් නැති මේ හිපාටු මැක් එක ගැන තමයි දැන් මේ ලියන්නේ ඈ දැන් රචනා මාතෘකාව මොකක්ද ලියන්නේ මොකක් ගැනද මිස් බලාපොරොත්තුනේ මොකක්ද ටීචර් බලාපොරොත්තුනේ මොකක් ගැනද හොඳට මතක තියාගන්න අන්න එතනයි අපි තේරුම් ගත යුතු දේ ඒකයි මම ඔයාලට මේ මට ප්‍රශ්නයට උත්තරේ දීලා පන්තිය පැය දෙකකින් ඉවර කරන්න පුළුවන් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ පළවෙනි දවසේම ඔයාලා මට ට්‍රැක් එකකට ගන්න ඕනි පුතේ ඔයාලා ඔයාලා මැකෝ ගැන ලියවෙන පිරිසක් බවට මටපත් කරන්න ඕනේ නෑ ඔයාලා දෙන මාතෘකාවට අනුව වෙන පිරිසක් වෙන්න ඕනි කරුණාද මං කියන්නේ හරි ඒ නිසා තමයි පුතේ අර අපේ අර කලින් දුව කිව්වා වගේ 5යි 6යි අපි දෙකම එකට අරගෙන තමයි මේ ප්‍රශ්නේ කතා කරන්නේ ඒවට සහ චූලණී බක්දත්ත යුද්ධය ප්‍රකාශ කරන්න මීරුණුවරට ආවේ නැත්නම්
මහෞෂධගේ උපාය කෞශල්‍ය ඕනි නෑ ඈ ඒක කවරකට දාලා බ්‍රවුන් පේපර් එක දාලා කොහරි ඩීපේසර් එක දාලා තුවත් ප්‍රශ්නයක් නෑ ඇයි යුද්ධයක් නෑනේ කරදරයක් නෑනේ බොහෝම සාමකාමීව වේදේ රාජධානිය පවත්වාගෙන යනවා හැබැයි මතක තියාගන්න පුතේ චූලණී බ්‍රහ්මදත්තයි කේවට්ටයි මේ කරපු වැඩේ නිසා තමයි මහෞෂධ පණිතුමාගේ ප්‍රඥාව කියන එක ඉස්මතු කරවන්න කතුවරයාට පුළුවන්කම ලැබුණේ දැන් අර ඔය මහෞෂධ පණිතුමාගේ කතාවේ හැරි ලක්ෂණ සිද්ධියක් එනවා ඔයාලා අහලා තියෙනවා සත්තුපත්ත ජාතකය ලංකාවේ මහා කාව්‍ය දෙකයි රචනා වුණේ එකක් තමයි පුතේ කාවිශේකර මහා කාව්‍ය එතකොට මේ කාවිශේකර මහා කාව්‍ය රචනා කරපු තොටගමිර අවුල හාමුදුරුවෝ සත්තුපත්ත ජාතකයේදී හරි ලස්සන අපූර්ව තැනක් ඉදිරිපත් කරනවා ওই ජාතක කතාවෙදි කියනවා මහෞෂධ පණිතුමාගේ දැන් මහෞෂධ පණිතුමාගෙන දැන් මේක කියාගෙන යද්දී එක තැනක තියෙනවා සම්පූර්ණයෙන්ම අපි අහලා තියෙන පොඩි දෙබසක් මොකද්ද කියන්නේ මර හිටියොත් තෝණහි ගෙදර ගියොත් අඹු නැහි දැන් එක වයසක මිනිස්සෙකුට ඌමනා වෙලා තියෙනවා පුතේ මේ 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 එක වයසක මිනිස්සෙක් තම ගාව තිබිච්ච මුළු මුදල් වගේක් ගිහින් පරිස්සම් කරලා තියන්න කියනවා තමන්ගේ යාළුවෙකුට මේ යාළුවා ඊට පස්සේ මොකද කරන්නේ මේ ටික වියදම් කරනවා මේ මිනිස්සයා සාමාන්‍යයෙන් අවුරුදු 60 70 වක් වෙන මිනිස්සෙක් වයසයි සිල් ගන්න ඕනි වයස එහෙමනේ අපි කියන්නේ සිල් ගන්න ඕනි මේ තරුණ කාලේ හරි එතකොට පුතේ මෙයා මොකද කරන්නේ මෙයා සම්පූර්ණයෙන්ම කල්පනා කරන දැන් මොකද්ද කරන්න කියලා මෙයාගේ යාළුවා මෙයාට ප්‍රතිකර්මයක් ඉදිරිපත් කරනවා මොකද්ද හරි සල්ලි වලට මගේ දුව දෙන්නම් දුවට කීයද පුතේ දුව අඩු වයසෙන් අපි හිතමුකෝ අවුරුදු 18ක් කියලා එතකොට මෙයාට අවුරුදු 18යි මෙයාට අවුරුදු 70යි ඊට පස්සේ මෙයා තාම ගෙදර සෙල්ලම් බත් වෙන ළමේ ඈ කෝම් පිට්ටුව හදන ළමේ මෙයා දන්නේ නැහැ ගෙදරක උයලා පියලා ගෙදර වැඩ ටික කරන්න හරිද ඊට පස්සේ දැන් මොකද වෙන්නේ මෙයාට කියනවා හා මට බෑ මේව කරන්න ගිහිල්ලා ඕන්න වැඩකාරයෙක් හොයාගෙන එනවා කියලා කියනවා ඊට පස්සේ මොකද කරන්නේ ඔයාලා දන්නා පුතේ අග්ගොලි අග්ගුලිකන් දෝම් පුතා හෙලේනගින් දෝම් පුතා කියලා ශ්‍රීපාදි කරුණා කරනකොට යනවා එතකොට අන්න එහෙම අග්ගුලි ගුලි අග්ගුලි ටිකක් අග්ගුලි ගුලි කියන්න බෑ එතකොට එක වචනයක් වගේ නේ නේද අග්ගුලි ටිකක් හදලා දෙනවා පුතේ මෙයාට මෙයා අවකතරන් දවස් ගානක් ඇවිදලා එක දවසක් දැඩි බඩිකින්නක් හදනවා ඒ බඩිකින්න හැදිච්ච වෙලාවේදී මොකද කරන්නේ යනවා පුතේ දොලක් ගාවට ගිහිල්ලා අර මල්ල දිගෑරන ලෝකේ කන හොඳ අග්ගුලියා අග්ගුලියක් කෑවා කියන්නේ ඉතින් ආයේ ටොපේ ටොප් පුල් කොත්තුවක් කෑවා වගේ අපේ වචනෙන් කිව්වොත් හරිද ඊට පස්සේ දැන් මොකද වෙන්නේ මෙයා පුතේ දැන් ඔන්න මේ මල්ල පැත්තකින් තියලා වතුර ටිකක් බොන්න දොල ගාවට යනවා මොකද අග්ගුලි කනකොට හිර වෙනවා ඊට පස්සේ ඔය වෙලාවේ මොකද කරන්නේ ස්නේක් කෙනෙක් යනවා කොහෙටද යන්නේ අර මල්ල ඇතුළට මෙයා ඊට පස්සේ වතුර ටිකක් බීලාවිල මල්ල කට වහලා වෙලා ආයේ කරේල ගන්න හදකොට මොකද කරන්නේ ඒ කාලේ ගාසල රුක්දේවිවරු හිටියලු රුක්දේවියෙක් කියනවලු මොකද්ද කියන්නේ මග හිටියොත් ඕනහි ගෙදර ගියොත් අඹුණහි ඇයි මග හිටියොත් ඕනහි කියන්නේ බැරි වෙලා හරිය ආයේ පාර බඩිකින වෙලා ඔය ගුලියක් හිම කන්න අත දැම්මොත් එහේ මොකද කරන්නේ ගුලිය නෙමෙයි සම්පූර්ණයෙන් පයන්න වච්චුව ගැහුවා වගේ සීලෙක් ගැහුවා වගේ වදින්න නෑ ගහනවා ගෙදර ගියාට පස්සේ මොකද කරන්නේ ඕ බලන්න ගිනි චක්ගුලු ටික ඔක්කොම කෑවද මඩකොක්ක් ගෙනාවද චොකලට් එකක් ගෙනාවද කියලා මේ අවුරුදු 18 බිරිඳ සමහර විට මල්ල අරින්න පුළුවන් ආනේ ගෙදර ගියොත් අඹුණහි ඒකයි කිව්වේ අඹු කියලා කියන්නේ භාර්යාවට තේරුණාද එතකොට කාවිශේකරේදී මේ තොටගම ග්‍රාහුල හඳුරු අන්නේ හරි අපූර්ව ලස්සන තැනක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා හරිද එතකොට මම මේ කියාගෙන ආවේ පුතේ මහෞෂධ කියලා කියන්නේ අන්නේ ඒ වගේ ප්‍රබල චරිතයක් එතකොට ඒ ගැටලුව ඇත්තට මිසදුවේ මහෞෂධ මණිතුමා අරන් කියවන්න මහෞෂධ මණිතුමා පිළිබඳව ලියවිච්ච හරි ලස්සන කතන්දර තියෙනවා ඔයගලගේ ජීවිතේට ගොඩක් වටිනවා ඒවා හරි එතකොට මහෞෂධ පඬිතුමා පිළිබඳව අපි කතා කරගෙන යද්දී දැන් අපේ පාඩමටම මහෞෂධ පඬිතුමා ගැන කතා කරගෙන යද්දී අපිට මහෞෂධ පඬිතුමාගේ උපాయ කෞශල්‍ය පිළිබඳව එහෙම නැත්නම් වේදේ රාජ්‍ය ආරක්ෂා කරගැනීමට එතුමා කටයුතු කරපු ආකාරය සම්පූර්ණයෙන්ම අපිට කතා කරන්න තියෙන්නේ කේවට සහ චූලණී මේ සිද්ධාමය සිට කරපු නිසා මං කියන එක පැහැදිලි ඇති එතකොට පුතේ එහෙනම් මතක තියාගන්න මැක්ක ගැන ලියන්න බෑ ලිවි යුත්තේ කවුරු ගැනද අපිට දුන්න මාතෘකාව ගැන පැන්සල පැත්තකින් තියන්න කියන විශේෂ කරුණක් තියෙනවනම් පොඩි නෝට් එකක් දාගන්න ලියන්න ඕනිනකොට මං කියන්නම් ඊළඟට මෙන්න ඔයාලට හම්බෙන කොලේ මෙච්ච ලොකු එකක් හම්බෙන්නේ නෑ බුදු අම්මෝ කියලා බයි වේ හොඳේ මෙච්ච ලොකු එකක් හම්බෙන්නේ නෑ මටත් වැඩිය මහතයි නෙමේ හරි එතකොට ඔන්න ඔයාලට මොකද කරන්නේ ඔයාලොන්ට ප්‍රශ්න අංක දානවා ඊට පස්සේ මොකද කරන්නේ දැන් මෙහෙම රූල් තියෙනවා අපිට
මොනවද තියෙන්නේ මෙහෙම රූල් තියෙනවා හරි මෙහෙම රූල් තියෙනවා හරිද දැන් ඊට පස්සේ මොකද කරන්නේ අපි ප්‍රශ්නාංකේ දානවා අපි ලියන ප්‍රශ්නාංකේ කීයද ප්‍රශ්නාංකේ මේක අපේ විභාග අංක අපි දානවා හරි තාම නැහැ තාම හැදෙමින් පවතිනවනේ තව අවුරුදු දෙකහමාරක් විතර තියෙනවනේ හරි ඊට පස්සේ මොකද අපි කරන්නේ දැන් වොන්න පුතේ මතක තියාගන්න විචාර පාසලට අපි උත්තරේ ලියන්න පටන් ගන්නවා මම මේ කියන්නේ මේ මේක හැමෝම අහන හින්දා මම මේ ඉස්සල්ලාම ආරම්භ කරන දවසේ මම මේ කියන්නේ හොඳ හොඳට තේරුම් ගන්න ප්‍රශ්නට පුතේ උත්තරේ ලියන්න කලින් මගේ දරුවනේ අපි සාමාන්‍යයෙන් ඇඟිලි පුරුක් එකහමාරක් විතර ඉස්සරහට යනවා දැන් මේක නම් සාමාන්‍යයෙන් මගේ කකුලක් අතක් තියන්න යනවා පුරුක් එකහමාරක් වෙනවා නේ හින්දා දල වශයෙන් මම මෙන්න මේ හැරි කියලා පෙන්නනවා හොඳේ පැහැදිලි හරි ඊට පස්සේ මෙන්න මේ හරියෙන් පටන් ගත්ත උත්තරේ පුතේ ඔයාලා ලියාගෙන යනවා මේ විදියට මේව ලියාගෙන ගිහිල්ලා ඔයාලට සිද්ධ වෙනවා පුතේ එක taneක උද්දෘතයක් දාන්න සමහර තැන් වල අහලා තිනවා නිදසුන් තුනක් මගින් පැහැදිලි කරන්න එතකොට ලකුණු 10 ලබා දෙන ප්‍රශ්න ඉදින් මොකද කරන්නේ උත්තර උදාහරණ කීයද දාන්න ඕනිද උදාහරණ තුනක් දාන්න ඕනේ ලකුණු 15ක් ලබා දෙන ප්‍රශ්න ඉදින් ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ උද්දෘත අනිවාර්යෙන් හතරක් දැමිය යුතුමයි හරි දැන් ඔන්න ඔයාලා මොකද කරන්නේ මෙහෙම බබ් 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 उद्रुते මෙහෙම අපි පටන් ගන්නවා උද්ෘතේ ලියන්න බුබ් 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 ගාන මොකද කරන්නේ උද්ෘතේ අපි ලියුවා උද්ෘතේ ලියලා උද්ෘතකමා දෙපැත්තරම දාලා වැසිය යුතුමයි තේරුණානේ උද්ෘතකමා දාලා අනිවාර්යෙන් වැසිය යුතුමයි ඊළඟට මොකද කරන්නේ අපි තාත්තරනවා ඊළඟට රූලා ඊළඟ රූලෙන් මේ එකේල් නම් මොකද කරන්නේ අපි ආයෙ නැවතත් උත්තරේ ලියන්න පටන් ගන්නවා දැන් පැහැදිලි මං කියන එක මම දැන් ਵਿਚාරේ දෙන්න කලින් මම ඔය ටික කියන්නේ ඔයාලා ලියන්න ඕනේ මම දැන් මේ කියන විදිහට හොඳේ ඒ නිසා එක මතක තියාගන්න හරි ඊට පස්සේ පුතේ ඔයාලා මෙතනින් පටන් ගන්නවා ආයෙ ආපෙත් පිටුට ගියාට පස්සේ තා ඔයාලා මේ වගේ තැනකින් අවසන් කරා නම් ආයෙත් පුතේ මේ වගේ රූලක් ඇරියා උද්ෘතේ මේ විදිහට ලියාගෙන ගියා උද්ෘතේ අනිවාර්යෙන් පැහැදිලිව අර කළු පාට නිල් පාට දැන් ඉඳන් මේක පුරුදු වෙන්න අයියෝ තව කල් තියෙනවනේ මූණ හත් ගවත්තේදී මක්කටේ අමුඩ ගහන්න කියලා ඇහවලු ඒ වුණාට එහෙම වෙන්න එපා අත පුරුදු වෙච්ච දේ තමයි 11 පන්තියේ විභාග ලියනකොට ඕනි වෙන. දරුණාද මං කියන එක? ඇයි මං එහෙම කිව්වේ? මෙහෙම තියෙන පාඩි. අපි ඉන්නේ මෙතන දැන්. අනේ ෂෝයි. මෙහෙම ඉන්නවා දැන්. හා මට සිරි මෙතනනේ තියෙන්නේ. 2022 ඕ ලෙවල් නේ. ඔව් හරි. 2022 ඕ ලෙවල්. 2022 ඕ ලෙවල් ඔයගොල්ලෝ කරනකොට මෙතන ඉඳන් ආලා බලනවා. ආ මෙතනදී තියෙන්නේ. මගේ අම්මෝ. කැලෙන්ඩර් පිටු බර ගානක් තිනවා පෙල්ලගෙන පෙල්ලගෙන යන්න. කොච්චර කාලයක් තියෙනවද තව කියලා මොකද කරන්නේ මෙතන අපි ඉන්නවා. එහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න. මෙතෙන්ට එනකම්ම ඉන්න ඕනි නෑ අපිට දැනුම හදා ගන්න. තේරුණාද මං කියන එක? එතකොට මතක තියාගන්න මේ දරුවා නැත්තම් මේ චරිතය උපරිම උත්සාහ කරන්න ඕනි මෙතෙන්ට එන්න. මෙයා මෙතෙන්ට ආපු කෙනා උත්සාහ කරන්න ඕනි තව කල් තියෙනවනි කියලා මෙතන රැඳිලා ඉන්න නෙමෙයි පුතේ. මෙන්න මෙතෙන්ට එන්න. මෙතනට ආපු කෙනා උත්සාහ කරනවනේ මෙතනට එන්න. අන්න මෙතනට කෙටි කාලයකින් වාට එන්න පුළුවන් වුණොත් ඔයාගේ විභාග බය කියන එක සම්පූර්ණයෙන්ම සුන්නත් දුලි වෙලා යනවා පුතේ. තේරුණානේ මං කියන එක? එතකොට මතක තියාගන්න එහෙනම්
මෙන්න මේ මට්ටමට ඔයාලා එනකොට ඔයාලා විසින්ම මේ පාටි ටික නැගගෙන මෙතනට එන්න ඕනේ. කවුරුවත් තල්ලු කරන්නේ නැහැ. තල්ලු කරන්න මිනිස්සු බලාගෙන ඉන්නේ මොකටද? තල්ලු කරන්න බලාගෙන ඉන්නේ පල්ලමටනේ. තල්ලු කරන්න බලාගෙන ඉන්නේ පල්ලමට. අර වයසක 100 කෙනෙක් හිටියා කියනෝනේ මුහුදායිනේ. ඇයි පිටිපස්ස මේ මේ මුහුදේ ඇතුලේ මොකද්ද සිද්ධියක් සිද්ධ වෙලා? ආයට හක්කියම ඇවිල්ලා දැන් බලාගෙන ඉන්නවලු. අනේ බලනකොට පීන ගන්න බැරි තරුණියෙක් වැටලා දැන් බල ඉන්නවලු. ඊට පස්සේ එහෙම හිට පීනන හදනවලු. ජුබුන් බුංගාලා වතුර යටට යනවා. ආයෙ උඩට එනවලු. දැන් ඉතින් සෑහෙන කට්ටියක් ඇවිල්ලා දැන් බලාගෙන ඉන්නවලු. බේරගන්න කවුරුවත් නැහැලු. ඊට පස්සේ ගමන් විනාඩි 10ක් 15ක් ගියාලු. මෙන්න හැරමිට්ටක් අතේ දියා හිටපොස් 100 කෙනෙක් හැරමිට්ට වීසි කරා බිමට වැටුණාලු. එහෙම පැන්නාලු. ඈ පැනලවිලා මොකද කරේ? ඉතින් මෙයා කොහොමද දෙයිනේ කියලා පීනලා අර මිනිස්සයත් අරගෙන ආවලු. ඊට පස්සේ ඉතින් ආවලු මාධ්‍යවේදියෝ. අපේ රටේ මොන දේ වුණත් ඉස්සලම ඉන්නේ මාධ්‍යවේදියෝනේ. ඊට පස්සේ ඒකම මොකද කරේ? මාධ්‍යවේදින් ඇවිල්ලා වෝලු දැන් විස්තර අහනවා. විස්තර අහනවා මොකක්ද ඇහුවේ? ඇත්තටම ඔබ මේ ඔබේ වයසට වයසවත් ගැන හිතන්නේ නැතුව ඈ වයස ගැනවත් හිතන්නේ නැතුව ඔබ මේ කරපු වීර ක්‍රියාවලිය ඇත්තටම අපි අගය කරන්න ඕනේ. ඇත්තටම ඔබට මොන වගේ හැඟීමක්ද මේ වෙලාවේ ආවේ කොලු? ඊට පස්සේ මොකද කරේ? හැඟීම මම මේ වෙලාවේ තල්ලු කරපු එක හම්බුණා නම් මම පෙන්නනෝ හැංගීම කළු. අනේ බලනකොට මේ මනුස්සයව තල්ලු කළා. පැනලා නෙමෙයි. ඒකයි මං කියුවේ පුතේ පල්ලෙහාට තල්ලු කරන්න මේ සමාජයේ ඕන තරම් ක්‍රියාවලියන් සිද්ධ වෙනකොට ඔයාලා මොකද කරන්න ඕනේ? හැම වෙලේම උඩට යන්න ඉස්සරහට යන්න පුරුදු වෙන්න ඕනේ. තේරුණානේ? ඒ නිසා පුතේ මෙන්න මේ විචාර ලියනකොට එන එන පුංචි ගැටලු ටික විසඳගත්තේ නැත්තම් මගේ දරුවෝ 10 පන්තියේදී 11 පන්තියට යනකොට ඔයගොල්ලෝ ලොකු අපහසුතාවයකට පත් වෙන. ඒ නිසා අන්න ඒ ඒ ඒ පීඩනින් මුදවන තමයි මගේ මේ වෑයම. තේරුණානේ? හරි. එහෙනම් පුතේ ඔන්න දැන් අපි එහෙනම් මුලින්ම ප්‍රශ්නේ ලියාගමු. විචාරයේ ඇතුළට ඇතුළේදී කොහොමද ඉන්න ඕනි කියන එක මම ලියාගෙන යන ගමන් කතා කරගෙන යන්නම්. පුංචි විනාඩියක් දෙන්නම්. දැන් ඔය කියපු දේවල් වල මොනවා හරි නිකන් අඤ්ඤමඤ්ඤම් විදිහට තැනක් තියෙනවා නම් පොඩ්ඩක් අහන්නකෝ. පාඩම් පටන් ගන්න කලින් මම දැන් මේ ඔය දැන් මේ දක්වා දැන් බෝඩ් එකේ ඇඳලා කියපු ටිකත් එක්ක ඔයාලට මොනවා හරි ගැටලුවක් ආව නම් මගෙන් අහන්නකෝ. අපි විචාරය පටන් ගන්න කලින් පුතේ ප්‍රශ්නයක් නැහැ. හරි, අපි බලමු ඉස්සරහට ප්‍රශ්නේ නැහැටි. හරි. එහෙනම් අපි ප්‍රශ්නේ යාගමු. මහෞෂධ පඬිතියන්ගේ උපాయ කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය පැහැදිලි කරන්න. සර් ආයිඩියා කියන්නකෝ. පුතේ පළවෙනි පිටුවේ තියෙන්නේ පළවෙනි පිටුවේ යන 18 වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ අච්චු පොතේ. මහෞෂධ පඬිතියන්ගේ උපాయ කෞශල්‍ය හේතුවෙන් අච්චුපත නැති කවුරු හරි ඉන්නවද පුතේ ළඟ? දහ අට වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ. කාලය ඉතුරු කරගන්න පුළුවන් ප්‍රශ්න ලිව්වම ලිව්ව සර් කියලා කියන්න. හරි සර්. හරි පුතේ, හැමෝම ලිව්වද? ලියනයි ඉන්නවද තාම? නෑනේ. හරි, එහෙනම් අපි ඔන්න දැන් අපි ලියන්නේ දැන් අර මේ දක්වා කියපු දේවල් එක පැත්තක ගබඩා කරගන්න. දැන් ඔන්න අලුත් දෙයක් ගබඩා කරගන්න. දැන් ආයෙ නැවත වාරයක් අප්ඩේට් වෙන්න බලාගෙන ඉන්න. ප්‍රශ්නේ තමයි හොඳට අහගන්න. මහෞෂධ පඬිතියන්ගේ උපాయ කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය පිළිබඳ පැහැදිලි කරන්න. ආකාරය පැහැදිලි කරන්න. උම්මග්ග ජාතකය ගැනවත් පුතේ, ජාතක 550 ජාතක පොත ගැනවත් පුතේ, කුරුණෑගල රාජධානිය ගැනවත් නැත්නම් කුරුණෑගල සාහිත්‍ය යුගය ගැනවත්, ඒ වගේම මහෞෂධ පඬිතුමාගේ කුඩා කාලය පිළිබඳවත් නෙමෙයි මේකදී අහන්නේ. එහෙනම් කාගෙන දහන්නේ? සම්පූර්ණයෙන් ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. මේක විතර යන්න එපා. එහෙනම් සම්පූර්ණයෙන් තේරුම් ගන්න. මොකද්ද මේ අහන්නේ? වේදේහ රාජ්‍ය ආරක්ෂා කරන්න මහෞෂධ පඬිතුමා මොනවද සිද්ධ කරේ? තේරුණාද? වේදේහ රාජ්‍ය පුතේ ප්‍රශ්නේ දාය කියන්නේ කියලා දාලා තියෙන්නේ. හරි, ඔහොම ඉන්න.
මං හිතනවා ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් සර්. හරි පුතේ. වෙන ප්‍රශ්නේ. ඔව් සර්. මහෞෂධ පඬිතයන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය පැහැදිලි කරන්න. ස්ක්‍රීන් එකට අවධානය යොමු කරන්න පුතේ. දැන් ඇත්තටම මෙතනින් අපෙන් අහන්නේ වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය. වේදේ රාජ්‍ය ආරක්ෂා වෙන්න නම් ප්‍රධාන වශයෙන්ම හේතු උනේ මේ හේතුවෙන් කියලා මෙතන ඇද්දාලා තියෙන්නේ. හේතු උනේ පුතේ මහෞෂධ පඬිතයන්ගේ උපාය කෞශල්‍ය. ඔන්න ඕක තමයි පුතේ සම්පූර්ණේ මොකද්ද කරන්න ඕනේ? ප්‍රශ්නේදී අපි ඉස්මතු කළ යුත්තේ. එහෙම නැතුව එතනින් එහාට අපි ගියොත් එහෙම එතනින් පිටපැන්නොත් එහෙම අනිවාර්යෙන් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අපි නිකන් අවුල් ජාලාවක් මැද හිරවිච්ච චරිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා එහෙම වෙන්න එපා. හොඳට මතක තියාගන්න, ප්‍රගුණ කරන්න, ප්‍රශ්නෙම් පිට කවදාවත් යන්න හදන්න එපා. ඔන්න එහෙනම් දැන් මතක තියාගන්න අර මුලින් කියපු දේවල්. ඒ කියන්නේ උම්මග්ග ජාතක කතාව ගැන, 550 ජාතක පොත ගැන, කුරුණෑගල යුගය ගැන, ඊට පස්සේ කතෘ මණ්ඩලයකින් හැදුවයි කියන එක, ඊට පස්සේ හතරවෙනි පරාක්‍රමබාහු රජතුමා ගැන, මේවා ගැන ප්‍රශ්නය දුන්න කෙනක් දන්නවා, ප්‍රශ්නයට උත්තර ලියන අවුරුදු දෙකක් තිස්සේ පොත ගැන ඉගෙන ගත්ත ඕගොල්ලොත් දන්නවා, උත්තරේ බලන නිරීක්ෂකවරයා හැම නැත්තම් පරීක්ෂකතුමත් මේක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා බාල මතක තියාගන්න පුතේ. අපි සාමාන්‍යයෙන් ඒක ගැනම පුන පුනා එක කියන්න පාගෙන මම මේ කියන්නේ ඒක ගැන කියන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රශ්නෙට අදාළව ලියන උත්තරේදී අපිට උත්තරයට අදාළ කරුණු ලියාගන්න බැරි වෙනවා. ඒක තමයි වෙන්නේ. හොඳම උදාහරණයක් මම කියන්නම්කෝ පාඩම් පටන් ගන්න කලින්. මේ තියෙනවා මොනවද? මෙන්න තියෙනවා පුතේ දොඩංගෙඩි. මොනවද? දොඩං. හරි. මෙතන තියෙනවා පුතේ අඹගෙඩි. අනේ sorry. මෙතන දොඩම්, මෙතන ඇපල්. හරිද? හරි. මෙතන ඉන්නවා එක්කෙනෙක්. මෙතනත් ඉන්නවා තව එක්කෙනෙක්. හරිද? ඊට පස්සේ මෙතන ඉන්න තව එක්කෙනෙක්. මෙයා කියනවා නැ මේකත් ගන්නකො, මේකත් දොඩම්, මේකත් දොඩම්. හරිද? ඊට පස්සේ මෙයා කියනවා මේ දෙන්නට මේ දොඩම් ගෙඩින් දොඩම් ගොඩවල් දෙකෙන් කැමැති ප්‍රමාණයක් ගන්නයි කියලා. මොකද්ද කියන්නේ? මේ දොඩම් ගොඩවල් දෙකෙන් කැමැති ප්‍රමාණයක් ගන්නයි කියලා කියනවා. මෙයා එනවා. මෙයා ඇවිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා දැන් ඉස්සල්ලාම එකක් ගන්නවා. අරගෙන පොඩ්ඩක් ඔබලා එහෙම බලනවා. සුවඳ අහලත් බලනවා. ඈ නැට්ට තියෙනවද කියලා බලනවා. නැට්ට කැඩලාද කියලා බලනවා. පණෝ විදලාද කියලාත් බලනවා. හරිද? මෙහෙම කර කර මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම මෙයා දැන් තෝරලා 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 ඔන්න දැන් දා ගන්නවා. විනාඩි 5යි දිනේ දොඩම් ගෙඩි ගොඩෙන් දොඩම් තෝර ගන්න. ඊට පස්සේ ඔන්න මොකද කරන්නේ? ඔන්න දැන් මෙයා දොඩම් ගෙඩි 8ක් තෝරගත්තා. විනාඩි 5ට. මෙයාටත් කියනවා මේ විදිහට විනාඩි 5ක් දීලා. මෙයා මොකද කරන්නේ? ගෙනාපු තේ පෝරහුරයක්. පෝරහුරයක් අරගෙන ඇවිල්ලා අර තියෙන ටික ඔක්කොම දාගෙන 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 යනවා. විනාඩි 3න් දොඩම් ගොඩම මෙයා ගත්තා. හරිද? දැන් මං අහන්නේ බයක් සැකක් නැතුව තේරිල්ලක් නැතුව කන්න පුළුවන් මෙයාගේ මෙයා අපි නම් කරමුකෝ කවුරු කියලාද? සෝමේ. සමන්. ආ සමන් කියලා දාමුකෝ. සමන්. මෙයා කවුද? මෙයා අපි දාමු චාමර. ඕ චාමර. හරි. ඔන්න දැම්මා. දැම්මන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. බයක් සැකක් ප්‍රශ්නයක් නැතුව කෑමට ගන්න පුළුවන් සමන්ගේ දොඩම් ගොඩද චාමරගේ දොඩම් ගොඩද? සමන්ගේ දොඩම් වල. සමන්. සමන්ගේ දොඩම් ගොඩ කොහොමද සමන්ගේ දොඩම් ගොඩ බයක් සැකක් නැතුව කන්න පුළුවන් වෙන්නේ? ඇයි ඒක බය නැතුව? එයා තෝරලා ගත්තේ. එයා අවුච්චි කුණු ගොඩවල් ඔක්කොම ටික දාගත්තද?
නෑ හරි හොඳට මතක තියාගන්න මේ උදාහරණය ඇයි එයා ගත්තේ පුතේ තෝල දොඩංගෙඩි 8යි විනාඩි 5ට මෙයා විනාඩි 3ක් යනකොට මොකද කරේ ගොඩම ගත්තා මොකද කරේ මෙයා ගොඩම ගත්තා මේක ඇතුලේ මොනවද තියෙන්නේ මේක ඇතුලේ තියෙනවා කුණු විච්ච තියෙනවා ගඳ ගහන ඒවා තියෙනවා පණුව ගහපුවා තියෙනවා බෙහෙත් විදුපුවා තියෙනවා ඊට පස්සේ තුවාල විච්ච තැන් වල ස්ටිකර් අලුප තැන් තියෙනවා ඊට පස්සේ සුද්ධ කරනකොට සම්පූර්ණයෙන්ම ගඳ සාරි බැරිව තියෙනවා ඈ කාපුවම බඩේ අමාරුව හැදෙනවා තියෙනවා කාපුවම වමන යනවා තියෙනවා කාපුවම ඔක්කාරට එනවා තියෙනවා මේ ඔක්කොම මෙයාගේ දොඩංගෙඩි ගොඩේ තියෙනවා හැබැයි මෙයා ගාව තියෙන ප්‍රෙෂර් ඒවා ගත්තා සුද්ධ කරා කෑවා ආයේ කිසිකතාවක් නැහැ මතක තියාගන්න ਵਿਚාරයට යන්නත් ඕනි සමන් වගේ ਵਿਚාරයට යන්න ඕනි චාමර වගේ නෙමෙයි චාමරල එහෙම නෑනේ මතක තරහ වෙන්නපා හරිද එතකොට සමන් වගේ තමයි යන්න ඕනි ਵਿਚාරයට චාමරල වගේ ගියොත් එහෙම මොකද වෙන්නේ මං අර ඉස්සලා කිව්වා වගේ අවශ්‍යම දේවල් ටික නිදහසේ කණ්ඩ බැරි වෙනවා ඒ නිසා ਵਿਚාරයකට ප්‍රශ්නයකට උචාර ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී ගලපලා ඒ වගේම කල්පනාකාරීව උද්දෘත ටික යොදා ගන්න පුළුවන් වුණොත් මගේ පුතේ ඔයාලා මේ සමන්ගේ දුරන් තෝරලා ගත්තා හා සමාන චරිත බවට පත් වෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? කිසිම තැනක ඔයාලා දාපු උද්දෘතයක් උත්තර පරීක්ෂකවරයාට කපන්න ඕනි නෑ. ඒ කියන්නේ මේ ලකුණු අඩු කරන්න ඕනි වෙන්නේ නෑ. ඔයාලා තෝරලා දැම්මේ ගන්නට ලස්සන උත්තරේ. අනවශ්‍ය කරුණු දාන්න ගියේ නෑ. උම්මගේ ජාතකයේ කුරුණෑගල යුගයේ මේ අනම්මනම් මේ මේ පුහු ආටෝප දේවල් මෙතන ඇතුළත් කරන්න ගියේ නෑ. දැන් මම මේ කියන්නේ පුතේ අත්දැකීමෙන්. සමහර දරුවෝ ඉන්නවා අපිට හම්බෙලා තියෙනවා යාලා පුතේ පළවෙනි ඡේද එකහමාරම ගන්නේ මගේ අම්මව කුරුණෑගල ගැන විස්තර කරන්න. අහවල් එහෙකටද මේක විස්තර කරන්නේ? ප්‍රශ්නේ තේරුම් ගන්නකෝ. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි වේදේ රාජධානී ආරක්ෂා කරගන්න මේ මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය කොහොමද ප්‍රයෝගී කරගත්තේ කියන එක. ඇයි ඒකෙන් එහාට යන්නේ? ගොඩක් අය පොඩි වෙලා තියෙන ක්‍රමවේදයක් මේක. මම මේ කියන්නේ පුතේ අපි අපි ලකුණු වර්ධනය කරගන්න ඕනේ ලකුණු අඩු කරගන්න නෙමෙයි ඉස්සරහට යන්න ඕනේ ලකුණු වර්ධනය කරගත යුතු එහෙනම් ලකුණු වර්ධනය කරගන්න නම් විචාර ප්‍රශ්නට දීලා තියෙන කාරණාව මිස්මතු වෙන්න අපි උත්තරේට පටන් ගන්නවා ඒ කොහොමද සර් මෙන්න මෙහෙම ළමයි ලියන්න පුතේ මෙහෙම මහෞෂධ පඬිතයන්ගේ ප්‍රබල උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය සැබෑ ලෙසින් ආරක්ෂාවිය දැන් මම උතන ආවද අර කවුගේ කාලෙ වෙච්ච දේවල් උතනට අදගෙන ආවද යුග ගැන කියන්න ආවද පොත්පත් ගැන විස්තර කරන්න ආවද නැහැ. ඇයි? අපිට පුතේ ඇත්තටම විභාගිත කරෙන්න ඕනි පොත ගැන අවබෝධයක් තියනවා කියලා පෙන්නන්න නෙමෙයි මගේ දරුවෝ හොඳට මතක තියාගන්න දීලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ අපිට ලියන්න පුළුවන් කියලා හැකියාව තමයි අපි පෙන්නන්න ඕනේ. ඒක තමයි වියේ උත්තේ. ගොඩක් දරුවෝ මොකද කරන්නේ? හම්මට සිරි මම 550 ජාතක පොතේ 547ම දාන්නවා. ඒක තමයි පෙන්නන්න හදන්නේ. ඒක නෙමෙයි පුතේ මෙතනදී පෙන්වන්න ඕනේ මොකද්ද එහෙනම් පෙන්වන්න ඕනේ ප්‍රශ්නේ ඔයාලා තේරුම් ගත්තයි කියන එක පොල් ගහනම් පොල් ගහ මැක්ක නෙමෙයි සුරතලානම් සුරතලා මැක්ක නෙමෙයි එහෙම වුණොත් මොකද වෙන්නේ අපි අර අන්තෝ ජටා බහි ජටා වගේ හැමතැනම ගැට වලින් අපි හෙම්බත් වෙනවා විතරයි හරි අපි යනවා පුතේ ඒකටම චෝලණී බ්‍රහ්මදත්ත හා සෝරි චෝලණී බ්‍රහ්මදත්ත රජු හා ඒකටමද ඔව් ඔව් ඒකටම ලියන්න චෝලණී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට
ඒ වට ඒ වට යන්න වුන්ගේ අපි ඒක උච්චාරණය කරන්නේ යන්න වුන්ගේ කියලා යන්න වුන්ගේ කූට උපක්‍රම හමු වේ කූට උපක්‍රම අය පොඩ්ඩක් කියන්න පුතාට කොතනට වෙනකන්ද ඇහුනේ කියලා මට කියන්නේ චූලනි බ්‍රහ්මදත්තා කේවට්ට යන්න වුන්ගේ කූට උපක්‍රම හමු වේ නොසැලී සර් දැන් කට්පෙල ඇඩ් වෙන්න බැරුව හිටියේ ගොඩක් ලියන්න දුන්නද නෑ පුතේ අපි හරියටම කෝත් එක වාක්‍යයයි දුන්නේ රූල් කීයක් ගියාද ළමයි රූල් දෙකක් දෙකමාරා මට කියන්න කවුරු හරි හතරක් ගියා හරි රූල් හතරක් විතර වගේ කියන්නකෝ හරි අපි මෙහෙම ලියනවා කූට උපක්‍රමේ නොසැලී වෙබ්සයිට් එකේ නම ආ වෙබ්සයිට් එක එන්නේ පුතේ www. ඒ කියන්නේ දැන් ඔයාලා ලොග් වෙන්න මම අර මේ Zoom link එක දාලා තියෙන්නේ එතනම තමයි හරි මම ඔයාලට පෙන්නන්න හරි අපි ලියමු ඒක නෙමෙයි සර් අර මේ සර් ටියුට් එක දාන්න සර් ඒක තමයි පුතේ මම පෙන්නන්න මම screen share එකක් පෙන්නන්න ඒක release වලට හොයාගන්න පුළුවන් හරි අභිනීත චරිතයක් ලෙස හරි සමා වෙන්න ඕනි පුංචි තාක්ෂණික ගැටුවක් ආවා හරි අභීත චරිතයක් ලෙස ස්වකීය කටයුතු මැනවින් සිදු කළ පුතේ මේ තියෙන වෙබ්සයිට් එක අපි සතියයි වුණාට පස්සේ ඔයාලට මම ඒක ඉස්සරහට කියන්නේ ඔයාලට වෙනම වැඩපිළිවෙලක් යොදලා තියෙනවා පුතේ. ඒකකොට මේක සම්පූර්ණයෙන්ම ඔයාලට විස්තර කරලා වැඩලි කරලා කියලා දෙනවා. වෙනම පොඩි මීටින් එකක් දාලා වෙබ්සයිට් එකේ ලින්ක් එක මේ channels කියලා සර්ච් කරත් වෙනවා. මේ මම ඔයාලට දාන්නම් මේ chat එකට ලින්ක් එක. හරි. අභීත චරිතයක් ලෙස ස්වකීය කටයුතු මැනවින් සිදු කළ පඬිතයෝ
සිදුකළ පඬිතයෝ සිදුකළ පඬිතයෝ සිදුකළ පඬිතයෝ ප්‍රඥාවන්ත භාවයේ ප්‍රඥාවන්ත භාවයේ ප්‍රඥාවන්ත භාවයේ ප්‍රතිමූර්තියක්ම විය ප්‍රතිමූර්තියක්ම විය ප්‍රතිමූර්ති මූර්තියක්ම විය පළවෙනි චේතේ ලියලම කතා කරමු ඒ වග ජාතක කතා කරුවා ඒ වග ජාතක කතා කරුවා අපූර්වත්වයෙන් යුතුව අපූර්වත්වයෙන් යුතුව අපූර්වත්වයෙන් යුතුව උද්දීපනය කර ඇත උද්දීපනය කර ඇත උද්දීපනය කර ඇත උද්දීපනය කර ඇත සජාතක කතා කරුවා ජාතක කතා කරුවා ඒ බව මනවින් උද්දීපනය කර ඇත ජාතක කතා කරුවා ඒ බව මනවින් උද්දීපනය කර ඇත ලිංගිකයි මොකද්ද පුතේ සුත්‍රකාය කියනස අර මේ සිදුකල සිදුකල පඬිතයෝ කියන තැන ඉඳන් පොඩකා කියන පඬිතයෝ ප්‍රඥාවන්ත භාවයේ ප්‍රතිමූර්තියක්ම විය ප්‍රඥාවන්ත භාවයේ ප්‍රතිමූර්තියක්ම විය ඒ වග ජාතක කතා කරුවා ඒ වග ජාතක කතා කරුවා ඒ බව උද්දීපනය නෙමෙයි මනවින් උද්දීපනය කියලා නේද මං ඉස්සල්ලාම කිව්වේ මනවින් උද්දීපනය කර ඇත මනවින් උද්දීපනය කර ඇත හරි නේද පුතේ හරි එහි ප්‍රධාන අවස්ථාවන් එහි ප්‍රධාන අවස්ථාවන් එහි ප්‍රධාන අවස්ථාවන් කිහිපයක් 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 විතට අවධානය මොකද පුතේ පාට කොතන වෙනකන්ද ඇහුණේ කියලා කියන්න මට එහි ප්‍රධාන අවස්ථාව කිහිපයක් වෙතට කිහිපයක් කිහිපයක් වෙතට අවධානය යොමු කර අවධානය යොමු කර අවධානය යොමු කර අවධානය යොමු කර මේ පිළිබඳ සනිර්දර්ශනව බෝඩ් එකේ තියෙනවා සනිර්දර්ශනව සනිර්දර්ශනව සාකච්ඡා කළ හැකිය සාකච්ඡා කළ හැකිය සාකච්ඡා කළ හැකි හරි දැන් පෑන පැත්තකින් තියන්න දැන් ඔන්න ප්‍රශ්නෙම උත්තරේ කරගත්ත ආරම්භයේදී කුණු විචි දොඩම් ගන්න කියනේ තෝරලා බේරලා
අවශ්‍ය දේ ටික ගත්තා. එහෙම අරගෙන පළවෙනි ඡේදයේ ඇතුළේදී අපි ඒකමතික නිගමනයකට එන්න ඕනි. මොකක් කියලාද? සෑම ප්‍රශ්නයකම ඒකමතික නිගමනයකට එන්න ඕනි. පුතේ මොකක් කියලාද? ඒ ප්‍රශ්නය තුළින් අපෙන් අහලා තියෙන දෙයට අපි එකඟයි කියන එක. දැන් එකඟද එකඟ නැද්ද කියන එක විස්තර කරන්න සමහර ප්‍රශ්න තියෙනවා. ඒවා ඉස්සරහදී ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නෙත් එක්ක අපි ගත්තොත් එහෙනම් මෙතනදී අපෙන් අහන්නේ මොකක් කියලාද? මහෞෂද පඬිතුයන්ගේ උපాయ කෞශල්‍ය හේතුවෙන් වේදේ රාජ්‍ය ආරක්ෂා වුණා. ඔව් හරි. මහෞෂද පඬිතුයෝ හිටියේ නැත්නම් සුනේසුන් මොකද්ද? වේදේ රාජධානිය. ඒ නිසා එතුමාට පින් සිද්ධ වෙන්න එතුමා හිටපු නිසා තමයි වේදේ රාජධානිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා වුණේ. ආන පළවෙනි ඡේදය ඇතුළේදී අපි ඒක සම්බන්ධ ඒකමතිව තීරණයකට නිගමනයකට එනවා පුතේ. ඒක තමයි අපි මෙතෙන්දී පැහැදිලි කරගන්න ඕනේ පළවෙනි ඡේදෙදි. ඊට පස්සේ මොකද කරන්නේ? මම අද ඔයාලට ලියන්න කියලා දෙන්නේ පුතේ අලුත් ක්‍රමයකට ਵਿਚාරයක්. කරුණු හතර මුලින්ම දක්වලා ඒ කරුණු හතර විස්තර කරලා කොහොමද ਵਿਚාරයේ ප්‍රශ්නයකට උත්තරය ලියන්න කියන එක තමයි අද මේ ප්‍රශ්نين අපි කතා කරන්නේ. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් අර මේ වෙනකොට දෛනිකව ලියාගෙන යන ක්‍රමවේදයෙන් පොඩ්ඩක් වෙනස් කරලා අලුත් විදිහකට අලුත් දෙයක් කියලා දෙන්න මට හිතුණා. සමහර දරුවෝ මෙහෙම ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම අලුත් ක්‍රමයකට තමයි අද අපි ලියාගෙන යන්නේ. හරි. එහෙනම් ඕන දැන් මොකද අපි කරන්නේ? පළවෙනි ඡේදයෙන් පස්සේ අපේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ තියෙනවනේ. ඒ උත්තරය තුළ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන කරුණු ටික මගේ පුතේ සරලව අපි කෙටියෙන් ඉදිරිපත් කරනවා. මෙන්න මේ වගේ අංක 1 අපි ලියනවා. සාර්ථක චරපුරුෂ සේවාවක් සාර්ථක චරපුරුෂ සේවාවක් ඒකටමද සර්? මං කියපේක පැහැදිලිුන්නේ නැහැ මං හිතන්නේ නෑ පුතේ. දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් මෙහෙම ඡේදෙ ලියලා ඉවරයිනේ පුතේ මෙහෙම. ඔන්න ඔහම. දැන් අපි ඡේදෙ ලියලා ඉවරයි මෙහෙම. ඊට පස්සේ ඔයාලා ඊළඟ රෝලෙන් අංක 1 හෝ තරුවක් දැම්මත් කමන්නේ. අංක 1 දැම්මා මම මේ කියන කාරණාව ලිව්වා. ඊට පස්සේ ඊළඟ කාරණාවේදී අංක 2 දැම්මා ඊළඟ කාරණාව ලිව්වා. අංක 3 දැම්මා අංක 4 දැම්මා. ඔය විදිහට ලියාගෙන යන්න. ඡේදෙන්න ඕනි තැන මම කියන්න හොඳේ. ඉස්සලාම දැන් ඔන්න පළවෙනි එක ලියාගෙන යන්නකෝ අංක 1 දාලා. පැහැදිලි නේද දුව? එතකොට සර් රූලක් ඇරල්ද ඒක ලියන්න ඕනේ 1 දාලා? කමන්නේ රූලක් ඇරියට කමන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා උතන්දි වුණත් අර පාර පෑන පාවිච්චි කරාට කමන්නේ. මොකද ওই ටික මත තමයි අපි ਵਿਚාරයේ උත්තරේ හදන්නේ. පැහැදිලිද මං කියන එක? දැන් සාමාන්‍යයෙන් අර කඩේ ගියාම අපිට හොඳට පේන්න තියෙනවනේ හොඳටම සුපිරියටම තියෙන්නේ. අන්න ඒ වගේ එකක් තමයි අපි උතන කරන්නේ. ෂෝ එකට තියෙන ටික. හරි. එක සාර්ථක චරපුරුෂ ක්‍රමවේදයක්. සාර්ථක චරපුරුෂ ක්‍රමවේදයක්. එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ගැටලු තියාගෙන නම් යන්න එපා ඉස්සරහට. සාර්ථක චරපුරුෂ ක්‍රමවේදයක්. නුවර මොකද්ද උතේ? ඔක කීපක නම් පැහැදිලිුන්නේ නැහැ බෑ. සිග්නල් පොඩ්ඩක් මදි වගේ. සාර්ථක චරපුරුෂ ක්‍රමවේදයක් පවත්වාගෙන යාම ඔන්න පළවෙනි එක. සාර්ථක චරපුරුෂ සේවාවක් සෝරි ඔව් චරපුරුෂ ක්‍රමවේදයක් කියන්න පුළුවන්. චරපුරුෂ සේවාවක් කියන්න පුළුවන්. චරපුරුෂ සේවයක් කියන්න පුළුවන්. පවත්වාගෙන යාම. අංක 2 කියලා අපි ලියනවා. අංක 2 එක හරි නේද? හරි 2 ලියනවා පුතේ. මියුළු නුවර වැසියන්ට ක්‍රියාවෙන්ම ක්‍රියාවෙන්ම උපදේශක වරයෙකු වීම. එක වචනයක් ඒක. උපදේශක වරයෙකු වීම. උපදේශ වරයෙකු වීම කියලා කියන්නකෝ. කන්නක් ඕනේ. උපදේශ වරයෙකු වීම. උපදේශ වරයෙකු වීම. තුන දෙක හරි නේද? තුනට අපි යනවා. හරි පුතේ.
නුවර තුලට නුවර තුලට නුවර තුලට අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය නුවර තුලට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන යාම භාණ්ඩ ගෙන යාම භාණ්ඩ ගෙන යාම භාණ්ඩ ගෙන යාම නැවත් ඌ මොහොතේ නැවත් ඌ මොහොතේ නැවත් ඌ මොහොතේ ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීම ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීම ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීම අන්තිමක මගේ පුතේ හතරවෙනි එක හතරවෙනි එක ලියා ගන්න හතරවෙනි එක ලියා ගන්න ධර්ම යුද්ධයේදී ධර්ම යුද්ධයේදී ධර්ම යුද්ධයේදී කේවට්ටගේ සිටිවිලි විනාශ කර කේවට්ටගේ සිටි ධර්ම යුද්ධයේදී කේවට්ටගේ සිටිවිලි විනාශ කර ප්‍රඥා මෙහෙම ලියන්න වේදේහ නුවර ආරක්ෂා කර ගැනීම වේදේහ නුවර ආරක්ෂා කර ගැනීම හරි දැන් පෑන පැත්තකින් තියමු දැන් ඔන්න අපිට දීලා තියෙන ප්‍රශ්නයට අදාළව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සාධක ඕනතරම් ප්‍රමාණයක් මේ කොටස් තුල තියෙනවා සතර කම්මන්ත්‍රණය ඊට පස්සේ මියලුණු වර වටලෑම ඊට පස්සේ යුදෝපාය දීම ධර්ම යුද්ධය ඔය කියන සිදුවීම් හතර තුල ඕනතරම් දේවල් අපිට තියෙනවා පුතේ හැබැයි හොඳට තේරුම් ගන්න අපි මෙතනදී හදාගන්නේ පුතේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්නෙට අදාළ වෙන දේවල් විතරයි පිළිතුර ලියනකොට ඒකට අදාළ කරගතිය යුතු දේවල් විතරයි අපි අදාළ කරගන්නේ. එහෙම අවස්ථා හතරක් මම ඔයාලට තෝරලා දුන්නා. ඔන්න පළවෙනි එක තමයි මොකද්ද? සාර්ථක චරපුරුෂ සේවාවක් අනුගමනය කිරීම. චරපුරුෂ සේවාවක් කියලා කියන්නේ හැම වෙලෙම දැන් මම ඉදත් ඔයාලට මතකයි කියලා දුන්නා. චූරණී බ්‍රහ්මදත්ත රජු මෙතනනම් මහෞෂධ පඬිතුමාගේ සේනාව මෙතනනම් හැම වෙලෙම මොකද කරන්නේ? මෙහෙන් අය මෙහෙට දාලා තියෙන්නේ. මෙහෙන් අය මෙහෙට දාලා තියෙන්නේ. ඒක හරි සාර්ථක ක්‍රමයක්. මගේ දා පැහැදිලි කරලා කියලා දුන්නා ඕගලන්ට. එතකොට එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙහෙ සිද්ධ වෙන හැමදේම මෙහෙට දැනුම් දෙන්න පුළුවන්කම ලැබෙනවා. මෙහෙ සිද්ධ වෙන හැමදේම මෙහෙට දැනුම් දෙන්න පුළුවන්කම ලැබෙනවා. ආන්න. එතකොට වේදේහ රාජධානිය ආරක්ෂා කරගන්න එතුමා කටයුතු කරපු ප්‍රබල පියවරක් තමයි මොකද්ද පුතේ? සම්පූර්ණයෙන් මතක තියාගන්න මේ සාර්ථක චරපුරුෂ සේවාවක් අනුගමනය කිරීම. ඊළඟට අපි දෙක කතා කරනවා. පළවෙනි එක ලියලා
කරණය කටයුතු කළ මහෞෂධයෝ 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 දැන් මහප්‍රාණ මහෞෂධයෝ සාර්ථක චරපුරුෂ සේවාවක් සාර්ථක චරපුරුෂ සේවාවක් සාර්ථක චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කලහ ක්‍රියාත්මක කලහ ක්‍රියාත්මක කලහ එහි 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 සැබවින්ම සිදු වූයේ සැබවින්ම සිදු වූයේ සැබවින්ම සිදු වූයේ වේදේහ රාජ්‍යයේ සුරක්ෂිත භාවයයි වේදේහ රාජ්‍යයේ සුරක්ෂිත භාවයයි සුරක්ෂිත භාවයයි ඒ වෙනුවෙන් මූලිකත්වය ගනු ලැබුවේ ඒකටමද ඒ වෙනුවෙන් මූලිකත්වය 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 ගනු ලැබුවේ ගනු ලැබුවේ එතුමාගේ උපාය කෞශල්‍ය එතුමාගේ උපාය කෞශල්‍ය උපාය කෞශල්‍ය භාවය හේතුවෙනි උපාය කෞශල්‍ය භාවය හේතුවෙනි භාවය හේතු වෙනි ඒකට තව පොඩ්ඩක් තියනවා ලියාගන්න පුතේ ජාතක කතා ඔව් මොකද පුතේ ඔව් කියන්න සර් එතුමාගේ උපාය කෞශල්‍ය එතුමාගේ උපාය කෞශල්‍ය හේතු වෙනි නැතනම් සොරි උපාය කෞශල්‍ය භාවය හේිනි කෞශල්‍ය භාවය හේිනි හරිනේ හේිනි උපාය කෞශල්‍ය භාවය හේිනි හරි පුතේ අපි ඒකටම ලියනවා ජාතක කතාකරුවා එකී අවස්ථාවට ජාතක කතාකරුවා එකී අවස්ථාවට කිය අවස්ථාවට කරුවා ජාතක කතා කරුවා එකී අවස්ථාවට එකී අවස්ථාවට එකී අවස්ථාවට උචිත තෝතැන්නක් උචිත උයන්න චියන්න තයන්න උචිත තෝතැන්නක් උචිත තෝතැන්නක් උචිත තෝතැන්නක් තෝතැන්නක් මෙසේ ඉදිරිපත් කරයි මෙසේ ඉදිරිපත් කරයි මෙසේ ඉදිරිපත් කරයි මෙසේ ඉදිරිපත් කරයි සර් ඕ තෝතැන්නක් කියන්නේ මොකද සර් මම කියලා දෙන්නම් හරි තෝතැන්නක් මෙසේ ඉදිරිපත් කරයි හරි මම ඒක වචනේ කියන්න මේ විස්තර කරගෙන යද්දි පුතේ අනේ මොනවද ප්‍රශ්න තියෙනවද අහන්න හරි දැන් මහෞෂධ පඬිතුමා උපාය කෞශල්‍ය භාවිතා කරගෙන පුතේ වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගෙන යද්දි
එතුමා ප්‍රබල වශයෙන්ම අනුගමනය කරපු හරි ලස්සන ක්‍රමවේදයක් තමයි මගේ පුතේ මොකද්ද? එයා හැම වෙලේම සාර්ථක චරපුරුෂ සේවාවක් අනුගමනය කරා. ඒ චරපුරුෂ සේවාවක් අනුගමනය කරපු නිසාම එයාට පුළුවන්කම ලැබුණා වේදේහ රාජ්‍ය ආරක්ෂා කරන තෝතැන්නක් බවට පත් කරා. තෝතැන්නක් කියලා කියන්නේ පුතේ අවස්ථාවක් ස්වභාවයක් කියන එක. දැන් අපි දරුවෙකුට ගෙදර ඉඳන් නිකන් try කරාට සින්දුවක් කියන්න සභාවක් ඉස්සරහට ගිහිලා ඒක කියනකොටයි ගෙදර ඉඳන් තනියෙන් කියනකොටයි පොඩි වෙනසක් තියෙනවනේ. එතකොට එයා ඉස්සල්ලාම මේ පෙරපාසලේ ස්ටේජ් එකේ කියලා, ඉස්කෝලේ ස්ටේජ් එකේ කියලා. ඊට පස්සේ තමයි මොකක් හරි නාලිකාවක තියෙන ජනප්‍රිය වේදිකාවකට ඇවිල්ලා ගීතයක් ගායනා කරන්න. එතකොට ඒ ජනප්‍රිය ගීත ජනප්‍රිය වේදිකාවකට ඇවිල්ලා ගීතේ ගායනා කරන්න එයාට අවස්ථාවක් බවට පත් උනේ මොකද්ද? අර පෙරපාසලේ ඉඳන් ආපු අත්දැකීම් ටික. එතකොට ආන්න එහෙනම් ජනප්‍රිය තැනකට ගිහිල්ලා ඒ දේ කියන්න පුළුවන් වෙන්න තෝතැන්නක් බවට පත් උනේ මොකද්ද? අර මුලින්නම් කරගෙන ආපු ක්‍රමවේද ටික. පැහැදිලි ඇති මං කියන එක. එතකොට මහෞෂධ පඬිතුමාටත් මේ වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබුණේ එතුමා සාර්ථක චරපුරුෂ සේවාවක් අනුගමනය කරපු නිසා. ඒක ක්‍රමක්‍රමයෙන් පිළිවෙලට කරගෙන ආපු නිසා තමයි සාර්ථකුනේ. ඒ කියන්නේ දැන් මිනිස්සු විතරක් හිටියනම් ඔක අඳුර ගන්න පුළුවන් වේද මගේ පුතේ? දැන් ඇතරම අර ගිරව වගේ ඉන්න පුළුවන් මිනිහෙකුට අර ගහ උට්ට වෙලා සල් ගහ සල් ගහේ අත්තක් ඇතුළේ හැංගිලා බෑ, ඕක අනිවාර්යෙන් කඩාගෙන වැටෙනවා. මොනසර කිවිසුමක් හරි යනවනේ හිතින් ගාලා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ෂුවරකටම මාට්ටු වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒකයි මං කියේ. තෝතැන්නක් බඩට පත් කරගත්ත තමන්ගේ වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න එතුමා සාර්ථකම චරපුරුෂ සේවාවක් තමයි උගමයි කරගත්තේ. ඒක තමයි මෙතනදී අපි විශ්මතු කරන්න ඕනේ. ඒකට මම පුංචි උදාහරණයක් ඕගලන්ට දෙන්නම්. පැහැදිලි නේද පුතේ? හරි, ඔයාලා යනවා මෙන්න මේ උද්දෘතේ යන. දැන් ඔන්න එහෙනම් මං හරි ඉස්සලා කිව්වා වගේ රූලක් ඇරලා ඔයාලා ලියාගෙන ආපු පාට පෑන පෑන අයින් කළ වෙනත් පාට පෑනකින් ඔයාලා ලියන්න පුතේ. මෙන්න මෙතන ඉඳන් මේ මම මේ පෙල්ලගෙන ඉන්නේ 5 වෙනි පිටුව. හොඳේ, සෝරි 6 වෙනි පිටුව. 6 වෙනි පිටුවේ පුතේ පළවෙනි පොඩි ඡේදයක් තියෙනවා, ඊළඟ තව ඡේදයක් තියෙනවා දෙවෙනි ඡේදේ. ආන්න ඒ දෙවෙනි ඡේදේ තියෙනවා ඔයාලා යන්න 6 වෙනි පේළියට. ඕන්න තියෙනවා එක්සියයක් රජුන් පිරිවරා එන්නාහ පණ්ඩිතයන් වහන්ස පමා නොවන සේක්වයි හසුන් එවූහ. සර් උඩ මේ පොඩි ඡේදේ ඉඳන් එතෙන් වෙනකල් ලියන්න ඕනද? ඔව් මම දැන් මේ සිලෙක්ට් කරලා තියෙන ටික පුතාට පේනවද පුතේ? හයිලයිට් වෙලා තියෙන ටික. ඔව් සර්. ආන්න රයිට්. ඒ ටික ලියාගත්තම හරි පුතේ. හරි, අපි ඉක්මනට ලියලා මට කියනවලු ලියලා ඉවරයි කියලා. හොඳේ. හරි සර්. හරි ඉවරයි. හරි පුතේ, බොහොම හොඳයි. හරි, දැන් ඔන්න අපි යනවා උද්ෘතේට. දැන් අපි ඉස්සලා පැහැදිලි කරා පුතේ නියමිත උද්ෘතේ ලියන කලින් අපි ලියපු උද්ෘතේට කලින් අපි කිව්වා
ඇත්තටම මහෞෂධ පඬිතුමා තමන්ගේ නුවර ආරක්ෂා කරගන්න ප්‍රබල වශයෙන් ඉස්මතු කළ තියෙන ප්‍රධාන කාර්යභාරයක් තමයි සාර්ථක චරපුරුෂ සේවාවක් අනුගමනය කිරීම. ඒක මොනතරම් සුපිරියට වැඩ කරාද කියනවා නම් දරුවනේ මෙන්න මෙහෙම අවස්ථාවක් අපිට ජාතක කතා කරුවෝ ඉදිරිපත් කරනවා. මොකද්ද කියලා තියෙන්නේ 100ක් රජුන් පිරිවරා එන්නාක පඬිතයන් වහන්සේ පමා නොවනසේක. කවුද මේ කියන්නේ එතකොට? කවුද කියන්නේ පුතේ? මහෞෂධ පඬිතියන්ගේ චරපුරුෂයන් කවුද කියන්නේ? මහෞෂධ පඬිතියන්ගේ චරපුරුෂයන්. එතකොට චරපුරුෂයෝ නිසා තමයි මහෞෂධ පඬිතුමාට මේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම දැනීමක් අවබෝධයක් ආවේ නැත. එතුමාට දිව්‍යඥානය තිබුණේ නැහැ නේද? ඈ ඉතින් ඒ නිසා මොකද උනේ? අද කාලේ වගේ තාක්ෂණික මේවලම් පාවිච්චි කරේ නැහැ. එතුමා පාවිච්චි කරපු සුපිරිම මේවලම තමයි මොකද්ද? මේ චරපුරුෂයා කියන චරිතය. ඒ නිසා මොකද උනේ? වේදේ රාජ්‍ය ආරක්ෂා කරගන්න ඒක ප්‍රබල පිටුහලක් බවට පත් වුණා. ඔන්න එහෙනම් මතක තියාගන්න මෙන්න මේක මොකද්ද? උද්ෘතේට කලින් හරිද? දැන් මේ තින් මාලා ලියපු උද්ෘතේ කියලා හිතන්නකෝ පුතේ මේ කොටුව ඇතුලේ. උද්ෘතේට කලින් ඔයාලා ලියපු ඡේදයේ දිහා චුට්ටක් බලන අන්තිම වාක්‍ය දිහා අපි එකෙන් කියනවා මොකක් කියලාද අපි කියන්නේ? එකී අවස්ථාවට උචිතතෝ තැන්නක් මෙසේ ඉදිරිපත් කරයි. මොන අවස්ථාවටද? මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය පෙන්නුම් කරන අවස්ථාවකට අපිට මේ පල්ලැහැ තින උදාහරණේ ජාතක කතා කරුවා ඉදිරිපත් කළා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මගේ පුතේ අපි ඒකට තාල උද්ෘතයක් මේ විදිහට ලිව්වා. අපි හැමෝම ලිව්වා. ඒ ලියපු උද්ෘතේ තුලිනු පැහැදිලි වෙන්න ඕනේ මොකද්ද? මේ උඩ ලියපු ඡේදයේ පිළිබඳව තියෙන කාරණාව. උඩ ලියපු ඡේදයේ තුල තියෙන කාරණාව තමයි පුතේ මොකද්ද? හෙඩ්ලයින් එක. අපිට දීලා තියෙන ප්‍රශ්නේ තුල තිබිය යුත්තේ. මම කියන එක පැහැදිලි ඇති. මේ ප්‍රශ්නේ තුල තිබිය යුතු කාරණාව තමයි මෙතන උද්ෘතයට කලින් ඡේදයේදී තිබිය යුත්තේ. ඒ ඡේදයේ තුල තියෙන දේ තමයි මේ ප්‍රශ්නේ තුලත් තියෙන්නේ. එහෙනම් මේ දෙකේම තියෙන එකම දෙයයි ඒ දේට අදාළ උදාහරණේ තමයි පුතේ මෙතන දැමිය යුත්තේ. දැන් එහෙනම් ඔන්න ඊළඟ ස්ටෙප් එක මොකද්ද? මේ උද්ෘතයට යටින් ලියන ඡේදයේ තුලත් අපි ඉස්මතු කරන්න ඕනේ මොකක් කියලාද? අපි මේ උද්ෘතය ලිව්වේ මෙන්න මොකටවත් නෙමෙයි, මෙන්න මේ ප්‍රශ්නේ සනාත කරන්න. මේකට ලියන උත්තරය සනාත කරන්න තමයි අපි මේ ඡේදෙත් පල්ලැහැන් ලියන්නේ. එතකොට පල්ලැහැන් ලියන ඡේදයේ තුලත් ඉස්මතු කරවන්නේ මොකද්ද පුතේ? මේ උඩ දීලා තියෙන උද්ෘතයේ තුල තියෙන සත්‍යතාවය. මොකට තියෙන සත්‍යතාවයද? කියන්න. මොකට තියෙන සත්‍යතාවයේද උද්ෘතය තුලින් පෙන්වුම් කරන්නේ? ඔව් පැහැදිලි උත්තරය දෙන්න පුතේ. මේ ප්‍රශ්නෙට අදාළව තියෙන සත්‍යතාවයේ තමයි පුතේ මේ උද්ෘතය තුලින් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක අපි මේ යටිදෙන් අපි පැහැදිලි කරලා කියනවා. රයිට්. ඒක ලියන්නේ කොහොමද කියලා අපි මෙහෙම බලමු. මෙහෙම ලියනවා. චූලණී බ්‍රහ්මදත්තයන්ගේ සේනාවේ ප්‍රබලත්වය කෙසේ පැවතුනද කෙසේ පැවතුනද මහෞෂධයන්ට චූලණී ප්‍රබලත්වය අයි කියන්න පුළුවන්ද සර්? චූලණී බ්‍රහ්මදත්තයන්ගේ සේනාවේ ප්‍රබලත්වය කෙසේ පැවතුනද? ඒ කියන්නේ කොහොම තිබුණත් කියන්නේ කෙසේ පැවතුනද කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. හරි. කෙසේ පැවතුනද? මහෞෂධයන්ට එහි පවතින සියලුම
සැලසුම් එහි පවතින සියලුම සැලසුම් ශනිකවම ලැබුණි ශනිකවම ලැබුණි ශනිකවම ලැබුණි නැත්නම් ෂණයකින් ලැබුණි ෂණයකින් ලැබුණි ඒ එතුමාගේ ඒකටම ලියන්න ඒ එතුමාගේ ඒ එතුමාගේ ඒ එතුමාගේ මෙහෙයවීම යටතේ ක්‍රියා කළ මෙහෙයවීම යටතේ ක්‍රියා කළ මෙහෙයවීම යටතේ ක්‍රියා කළ මෙහෙයවීම යටතේ ක්‍රියා කළ ඒතුමාගේ මෙහෙයවීම යටතේ ක්‍රියා කළ චරපුරුෂ සේවාවේ චරපුරුෂ සේවාවේ චරපුරුෂ සේවාවේ සේවාවේ සාර්ථකත්වය 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 ප්‍රබල වූ හේයිනි ප්‍රබල වූ හේයිනි ප්‍රබල වූ හේයිනි එසේම ඒකටම ලියන්න පුතේ එසේම එසේම ඇතැම් අවස්ථාවල එසේම ඇතැම් අවස්ථාවල ඇතැම් අවස්ථාවල චූලණී බ්‍රහ්මදත්තයන්ගේ චූලණී බ්‍රහ්මදත්තයන්ගේ මානසික ඒකාග්‍රතාවය බෝඩ් එකේ ලියනවා මානසික මානසික ඒකාග්‍රතාවය සිත එක විදිහකට තියාගන්න එක සිත විසිරලා පවතින දෙයක්නේ මානසික ඒකාග්‍රතාවය හරි නේද බිඳ හෙලීමට පවා බිඳ හෙලීමට පවා බිඳ හෙලීමට පවා බිඳ හෙලීමට පවා මෙකී චරපුරුෂයන් කටයුතු කර ඇත්තේ මෙකී චරපුරුෂයන් කටයුතු කර ඇත්තේ මෙකී චරපුරුෂයන් කටයුතු කර ඇත්තේ මෙසේය පුතේ අපි යනවා උද්ෘතයකට පුංචි උද්ෘතයක් පුතේ ඔයාලා යන්න දහවෙනි පිටුවට දහවෙනි පිටුවට ගියාට පස්සේ දැන් මේ ඉන්නේ අපි දහවෙනි පිටුවේ දහවෙනි පිටුවේ පුතේ තුන්වෙනි ඡේදයේ දහවෙනි පේළිය එක දෙක
තුන තුන කියලා කියන්නේ යුද්ධෝපායදීම කියන ඡේදය. ඒක එන්නේ මෙන්න මෙතන. මම ඔයාලට පෙන්නන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට. මෙන්න මෙතන ඉඳන්. එසේ කීහට චරපුරුෂයෙක් බොරුවක් ගොතාගෙන කියන්නේ. මෙන්න මෙතනට මේකයි. දේවයන් වහන්සේ මම කිසි කටයුත්තක් නිසා කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නේ අන්න එතන වෙන කල් ලිව්වම් ප්‍රමාණවත්. අප හැදිලි වුණා නම් ආයෙ අහන්න. ආයෙනු. පුතාට ස්ක්‍රීන් එක පේනවද පුතේ? පේනවද? හරි 10 වෙනි පිටුවට යන්න. 10 වෙනි පිටුවට ගියාම 3 වෙනි ඡේදය තියෙනවනේ. යුද්ධෝපායදීම කියලා මාතෘකාවකුත් එක්ක ඡේදයක් තියෙන. අනේ ඡේද 1 2 3 4 5 6 7 8 9 10. 10 වෙනි පේලියට යන එතකොට තියෙනවා මේක. හරි ලේලේ වරුණ ගාම කියන පුතේ හරි පුතේ ලියන්න හරි ඉවරයි නේද පුතේ හැමෝම හරි දැන් එතකොට ඔතන පුංචි උදාහරණයේ තුලින් අපි ඔය කතා කරන්න පුතේ හරි අපූර්ව දෙයක් දැන් අපි ඉස්සෙල්ලා කිව්වා චුල්ලණී බ්‍රහ්මදත්ත රජතුමා කියලා කියන්නේ දැඩි ප්‍රබල චරිතයක් අපි එහෙමනේ කතාවේදී ඉගෙන ගත්තේ එතකොට මේ දැඩි ප්‍රබල වෙච්ච චරිතේ පුතේ සම්පූර්ණයෙන්ම හැම වෙලේම හිටියේ පුතේ නිකන් අර සර්පේක් දෂ්ට කළ කෝපාවිෂ්ඨ වෙච්ච එහෙම නැත්නම් සර්පේ අපි කියන්නේ වෙඩිකා පූර්ව වගේ කියලා අපි මතකගෙන කිව්වේ අන්න ඒ වගේ සර්පේ දෂ්ට කරාට පස්සේ උහු දැඩි කේන්තියෙන් ඉන්නේ දණ්ඩකින් පහර කෑපු සර්පෙක් වගේ දණ්ඩකින් පහර කෑපු ලීයක් අරන් පොල්ලක් අරන් ගහපුවම ඒ සර්පයා දැඩි වේදනාවකින් ඉන්නේ වේදනාව වැඩිකම රූ පැන පැන හපනවා දෂ්ට කරනවා ඒක තමයි සාමාන්‍ය දේ එහෙම තමයි අපි කියන්නේ එතකොට පුතේ අන්න එහෙම කෝප වෙලා හිටපු චූලණී බ්‍රහ්මදත්ත රජතුමා ටිකක් වෙලා ඔහොම ඉන්නකොට ඇහෙනවා මීළු නුවර පැත්තේ සද්දයක් නුවර ඇතුලේ ඊට පස්සේ අහනවා මේ මොකද්ද මේ සද්දේ ඊට පස්සේ ගමන් මේ ඔයාසෙ ඉන්න කවුද? චූර්ණී බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජපුරුෂයෝත් ඉන්න ඔයාසෙ එහෙමෙන් කවුද ඉන්නේ? මහෞෂධ පඬිතුමාගේ චරපුරුෂයෝත් ඉන්න. අන්න එයාලගෙන් කෙනෙක් පැනලා කියනවා මොකද්ද කියන්නේ? ඉතේ කී රජහට චරපුරුෂෙක් බොරුවක් ගොතාගෙන කියන්නේ දේවයන් වහන්සේ මම කිසි කටයුත්තක් නිසා කුරුබුලියෙන් ඇතුළු නුවරට වන්නෙමි. සැනකෙලි කළ නාජයන් දැක පිග්මත්නි සියලු දඹදිව රජ දරුවන් සේනා සහිතව අවුත් ඔප්පගේ නුවර වටලාගෙන සිටියේදී ඔප හැම මෙසේ ප්‍රමාද වේ අවසන්ට කාරණා කිම්දැයි විචාලෙමි ඒක මං ඇහුවා මේ ඇයි මේ අයියෝ මේ ඔයාලා මේ මැරෙන්න ඔන්න මේ නිතීදි මොකද්ද ඔය හැටි ඔයාලගේ තියෙන විනෝදේ රජතුමනි මං හොර පාරෙන් ගියා කුරුබිලියෙන් ඇතුළු නුවරට වදින රහස් දොරටව ඔක අතෙන් තමයි මං ගියේ ගියාට පස්සේනේ මේගොල්ලෝ මේ විතරේ කිව්වේ මොකද්ද කිව්වේ මේ සඳහස්නේ සම්පූර්ණයෙන්ම වේදේහ රජතුමාගේ පුංචි කාලේ ඉඳන් තිබිච්ච ආසාවක්ලු. දෙයිය හාමුදුරනේ මෙහෙම ඇරෙන්න හදනවා. ආ මේ හතරලෝ සක්සව විනියක සේනාව ඇවිල්ලා සිවුරග සේනාව ඒගොල්ලෝ ඇවිල්ලා මේ මරන්න හදන වෙලාවේදී
මෙයාලා මේ පාටි දා. ඉතින් මොකද උනේ? ආ එතකොට එතන ඉඳන් තමයි චූලණී බ්‍රහ්මදත්ත රජතුමා කෝපාවිෂ්ට උනේ. එතකොට ඒ තරම් එයාගේ මානසික ඒකාග්‍රතාවයේ සිට එකතනක ඒකාග්‍රතාව එක අරමුණක තියාගෙන හිටපු බව සම්පූර්ණයෙන් මොකද කරේ? බිඳ හෙළුවා. ආන්නේ ඒ ඒ හැකියාව තාඩු පුළුවන්කම ලැබුණේ මහෞෂධ පඬිතුමාගේ සාර්ථක චරපුරසේන්ට sorry චරපුරසේන්ට සාර්ථක ලෙස ඒක සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණා. හරි. අපි යනවා පුතේ අලුත් ඡේදයකට. හරි. මෙහෙම ලියන්න. සැබවින්ම වේදේහ රාජ්‍යයේ අලුත් ඡේදයක් සැබවින්ම වේදේහ රාජ්‍යයේ රාජ්‍යයේ ආරක්ෂාවට 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 මෙකී අවස්ථාවන් මෙකී අවස්ථාවන් මෙකී අවස්ථාවන් නිතැතින්ම 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 විශේෂ හේතුන් බවට විශේෂ හේතුන් බවට විශේෂ හේතුන් බවට පත්ව ඇත හේතුන් බවට පත්ව ඇත හේතුන් බවට පත්ව ඇත විශේෂ හේතුන් බවට පත්ව ඇත හරි නේද ඒ මහ ඒ මහෞෂධයන් ඒ මහෞෂධයන් ඒ මහෞෂධයන් ඒ මහෞෂධයන් සෑම විටකදීම සෑම විටකදීම සෑම විටකදීම විටකදීම කියන්නේ අවස්ථාවකදීම කියන එක සෑම අවස්ථාවකදීම කියන එක තමයි විටකදීම කියලා කියන්නේ විටකදීම උපායයෙන් නැත්නම් උපායෙන් 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 කටයුතු කළ හේිනි කටයුතු කළ හේිනි කටයුතු කළ හේිනි හරි දැන් මොකද්ද ඔතන ඇත්තටම කියන්න පුතේ මතක තියාගන්න සම්පූර්ණයෙන්ම ඔතන ඔය වගේ කාරණාවක් ඉස්මතු කරලා තියෙන පැහැදිලිවම මොකක් හින්දාද අපිට මෙතන මහෞෂධ පඬිතුමාගේ සාර්ථක චරපුරුෂ සේවාව නිසා මේ වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන් වුණා කියන එක ඉස්මතු කරන්න තමයි අපිට ඔය කාරණාව උතන්ට ඇතුළත් කරන්න වෙලා තියෙන්නේ රයිට් අපි යනවා පුතේ අලුත්ම අලුත් ඡේදයකට දැන් එතකොට රූල් ඇරියා ඊළඟ රූලෙන් දැන් මොන පටන් ගන්නවා මෙහෙම ලියන්න අටලොස් අක්ෂෞහිණියක් අටලොස් අක්ෂෞහිණියා සෝරි අටලොස් අක්ෂෞහිණියක කියලා දාන්න හල් කරන්න එපා සේනාව 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 මියුළු නුවර වැටලූ අවස්ථාවේ වැටලූ අවස්ථාවේ වැටලූ අවස්ථාවේ අවස්ථාවේ මරණ බියෙන් තැතිගත්තේ මරණ බියෙන් තැතිගත්තේ මරණ බියෙන් තැතිගත්තේ නුවර වාසීන්ය නුවර වාසීන්ය නුවර වාසීන්ය
නුවර වාසීන්ය. ඔ පුතේ මරණ බියෙන් තැති ගත්තේ. ඒ වචන වෙන්නේ නැති මට හිතෙන්නේ අපැහැදිලි වෙන්නේ නැත්තේ. තැති 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 ගත්තේ කියන එක ලියාගත්තද? තැති ගත්තේ නුවර වාසීන්ය. නුවර නුවර වැසියෝ කියන එක පුතේ. නුවර වාසීන්ය. නුවර වාසීන්ය. නුවර වාසීන්ය. ඒකටමයි නමුත් 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 එහිදී සොකීය උපාය කෞශල්‍ය එහිදී එහිදී සොකීය හල්සැන්නයි වයන්නයි කියන්නයි යන්නයි එහිදී සොකීය එහිදී සොකීය හරිද උපාය කෞශල්‍ය උපාය කෞශල්‍ය උපාය කෞශල්‍ය භාවිත කරගනිමින් භාවිත කරගනිමින් භාවිත කරගනිමින් භාවිත කරගනිමින් අප පඬිතයෝ අප පඬිතයෝ හරිල් පඬිතයෝ අපූර්ව කටයුත්තක් සිදු කළහ අපූර්ව කටයුත්තක් සිදු කළහ අපූර්ව කටයුත්තක් සිදු කළහ අපූර්ව කටයුත්තක් සිදු කළහ හරි දැන් අපි යනවා පුතේ පෑන පැත්තකින් තියලා දෙවෙනි කාරණාව මතකයි අපි කිව්වා මියුළු නුවර වැසියන්ට ක්‍රියාවෙන් උපදේශකවරයෙක් වීම දැන් ඇත්තටම අපි කියනවා කටින් බත්තල හිට ඕනෝ කියලා අපේ සමාජය තුළ සමහර වෙලාවල ක්‍රියාවක් නැහැ පුතේ කටින් විතරයි අපි මෙහෙම කරන්න ඕනි මෙහෙම කරන්න ඕනි මෙහෙම කරන්න ඕනි අපි මෙහෙමත් කරන්න ඕනි මෙහෙමත් කරන්න ඕනි කියලා මොකද කරන්නේ හැම වෙලේම කටට විතරක් ඒ ක්‍රියාවලියන් සිද්ධ කරන එක විතරයි කරන්නේ කටින් විතරයි ක්‍රියාව සිද්ධ කරන්නේ තේරුණානේ එතකොට පුතේ ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැහැ හැබැයි මහවසත පඬිතුයෝ කියලා කියන්නේ වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න තමන්ගේ උපාය කෞශල්‍ය පාවිච්චි කළා හැම වෙලේම ප්‍රායෝගිකව දේවල් ක්‍රියාත්මක කිරීම. ඒ නිසා අපි එතුමා මේ කතාවේදී හඳුන්වනවා මියුළු නුවර වැසියන්ට ප්‍රබල උපදේශකයක් උපදේශයක් ලබා දුන්න. මියුළු නුවර වැසියන්ට ප්‍රබල මේ මේ කියන්නේ උපදේශකත්වයක් උපරිමයෙන්ම සපයපු ප්‍රබල චරිතයක් විදිහට. ඒ නිසා තමයි අපි උතන්දී හරි අපූර්ව කාරණාවක් මෙන්න මෙහෙම ඉස්මතු කරනවා උද්ෘතේ ලියලා විරලා මම කියන්නම් මොකද්ද මේ කාරණාව කියලා රයිට් මෙන්න මෙතන පුතේ ඒ පිටුවමයි හොඳට මතක තියාගන්න අපි ඉස්සලා ලියපු පිටුවමයි ඒකේ දෙවෙනි ඡේදය තියෙනවනේ ඒ කියන්නේ ඒ පිටුවේ දෙවෙනි ඡේදය කියන්නේ පුතේ ඊට උඩ ඡේදය මෙසේ කියා කියලා පටන් ගන්න මේ පැහැදිලි නේද හරි ඕකේ යන්න පුතේ 6 වෙනි පේළියට 1 2 3 4 5 6යි මෙන්න මෙතනට සියල්ලක් නැති කෙනෙකුට මාගෙන් දෙමි මහ ඖෂධ පඬිතයෝ නම් මමය කිසි බයක් නොකරව මාගේ ආනුභාව බලවයි පොන්නතට කරලා ලියාගත්තරන් ඇති අපැහැදිලි වුණා නම් අහන්න පෙරදික මා දානකොට දැන් පටන් ගන්න තැනටයි අවසාන තැනටයි දාන්න ඕන මොකද පුතේ
මේ දෙහෙමත් තියෙනවනේ ආ මෙහෙමයි ඔව් හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහුවේ පෙරලිකමා දානකොට මුල ඔව් හරි මම ඔයා හපදේ මට තේරුණා ඔයා අහන්නේ එතකොට සර් මැද තියෙනවා වින් කරන්න නෑ නෑ මැද තියෙනවා අනිවාර්යෙන් ලීවිය යුතුයි උද්ෘතයක් කියලා කියන්නේ ඒකයි ගත්ත දේ ඒ විදිහටම තියෙන්න ඕනි පැහැදිලිද පුතේ එතකොට දැන් මේ මෙතන කමාලාලා තියෙනවානේ දැන් මෙතන මේ බලවයි කියන තැනට කලින් පෙරලිකමා තියෙනවන්නේ උද්ෘතමා මෙතන තියෙනවනේ අවසන් කළා ආයි ඊ දාලා තියෙනවනේ මෙතන එතකොට ඊට පස්සෙත් අපි නියමිත උද්ෘතකමා මෙතන දාලා අවසන් කරන්න ඕනේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ දැන් මෙතන නැවතීමේ ටිකක් තියෙනවා ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ මෙතනත් එකක් තියෙනවා ලඩ කර්සර් එක පේන මේති ඒකත් අනිවාර්යෙන් දාන්න ඕනේ හරි හරි පුතේ ලියා ගන්න හරි පුතේ රයිට් දැන් මේකයි කාරණාව දැන් අපි මෙතනදි කිව්වා සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලියෙන්ම කටිඹතල හිටෝනේ චරිතයක් නොවේ ක්‍රියාවලියෙන්ම තමන්ගේ නුවර වැසියන්ට උපදේශකවරයෙක් වුණා කියලා එතකොට මේ උපදේශවරයෙක් වුණාට පස්සේ මෙතන ප්‍රායෝගිකව කටයුතු කළා ක්‍රියා කටයුතු කරපු හැම අවස්ථාවක එතුමාගේ ඔළුවේ තීරණ දෙකක් තිබුණා. වැඩ කරන තීරණ දෙකක් තිබුණා. එකක් තමයි මොකද්ද? හැම වෙලේම උපාත කෞශල්‍ය පාවිච්චි කරලා තීරණ ගත යුතුයි. අනිත් එක තමයි හැම වෙලේම වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගත යුතුයි. ওই දෙකම එකට සම්මිශ්‍රණය වෙලා ওই දෙකම එකට මික්ස් වෙලා තමයි පුතේ හැම වෙලේම තීරණ ගත්තේ. ඒ ගත තීරණවල දෙවෙනි තීරණේ තමයි පුතේ මැරෙන්න බයේ වෙවුල වෙවුල ළමයි තූළු කරගෙන අඬන අම්මලා දැකලා ඈ මරණේ දැක දැක වේදනාවෙන් පීඩිත වෙච්ච තමන්ගේ නුවර වැසියෝ දැකලා මහෞෂධ පඬිතුම හැමෝටම ආමන්ත්‍රණය කළා කිව්වා. මොකද්ද කිව්වේ? හැමෝටම කිව්වා පුතේ සියලුම දේවල් ඈසි කරන්න. ඈ ප්‍රබල උත්සවයකට අවශ්‍ය සැනකෙළියකට අවශ්‍ය සියලුම දේවල් සූදානම් කරන්න. එහෙම සූදානම් කරාට පස්සේ මොකද වෙන්නේ? මම එහෙම සූදානම් වෙන්න බැරි කෙනෙක් ඉන්නව නම් මං සලකනවා. මං ගාණේ දෙනවා එයාට. ඈ ඒ නිසා මහෞෂධ පඬිතුම කියන්නේ මම ඈ වෙන කිසිම කෙනෙක් පිළිබඳව බයක් සැකක් තියාගන්න එපා මගේ අනුභවය ගැන හිතන්න ඕනි මං ගැන හිතන්න ඕනි මගේ බලය ගැන මගේ ශක්තිය ගැන මගේ ප්‍රඥාවන්තභාවය ගැන ඔයගොල්ලෝ විශ්වාස කරන්න ඕනි ඒ විශ්වාසයත් එක්ක තමයි අපිට මේ සටන ජය ගන්න පුළුවන් වෙන්නේ එතකොට අන්න බලන්න මිනිස්සුන්ගේ අර අපි කියන මොටිවේෂන් නේද එතකොට අන්න ඒ වගේ මිනිස්සුන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන් මොකද කරේ ප්‍රාණවත් කරා ඍණාත්මකව හිතාගෙන අප මිනිස්සු මොකද කරේ ධනාත්මක චින්තන තුළින් හිතමයි ධනාත්මක චින්තන වලින් එහෙම නැත්නම් ධනාත්මක සිතිවිලි වලින් පුරවන්න මහෞෂධ පඬිතුමාට හැකියාව ලැබුණා. එතකොට වේදේහ රාජ ආරක්ෂා වෙන්න ඒකත් එක් ප්‍රබල හේතුවක් බවට පත් වුණා. මිනිස්සු මලානික වෙලාව හිටියන කිසිම උද්දීපනයක් නැතුව ඔහේ නිකන් ඇවිදින මේ මල මිනි වගේ හිටියන මොකද වෙන්නේ? දැන් කොරෝනා වසංගතයත් එක්ක බලන්නකෝ අපේ ලංකාව විතරක් නෙමෙයි හැම රටකම මොනතරම් උත්තේජනයක් දෙනවද මේක විනාශ කරන්න? මේක නැති කළා දාන්න. එතන මේක හැදෙන අවස්ථාව හදවන්නේ නැහැනි කවදාවත් නේද? එතකොට අන්න ඒ වගේ පුතේ මහෞෂධ පඬිතුමා මොකද කරේ? සම්පූර්ණයෙන්ම තමන්ගේ නුවර වැසියන්ගේ මානසිකත්වය එක අරමුණකට අරගෙන ආවා. ඒ අරමුණ තමයි මොකද්ද? අපිට ඔව් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඔව් අපිට මේ සටනින් ජය ගන්න පුළුවන්. ඔව් අපිට කේවට්ට සහති ඕලනි බ්‍රාහ්මණ දත්ත පරාජයට පත් කරන්න පුළුවන්. ඒ නිසා අපි නටලා, ගයලා, වයලා අපි ෆුල් ජොලිය ඉමු කියන මානසිකත්වය සම්පූර්ණයෙන්ම මෙයාල අතර ඇති කරා. ඒක තමයි මෙතන කියන්නේ. රයිට්. අපි යනවා පුතේ. ඊළඟ ඡේදෙට හරි මෙහෙම ලියන්න නුවර වාසීන්ගේ අලුත් ඡේදයක් හොඳේ නුවර වාසීන්ගේ
නුවර වාසීන්ගේ නුවර වාසීන්ගේ මරණ බිය තුරන් කර මරණ බිය තුරන් කර මරණ බිය තුරන් කර මරණ බිය තුරන් කර ඔවුනට සැනසීම ඔවුනට සැනසීම හරි පුතේ ඔවුනට සැනසීම ප්‍රත්‍යක්ෂයෙන්ම නැත්තම් මෙහෙම දානකෝ ඔවුනට සැනසීම නිතැතින්ම ජනනය කර නිතැතින්ම නිතැතින්ම ජනනය කර නිතැතින්ම ජනනය කර නිතැතින්ම කියලා කියන්නේ පුතේ නිරායාසයෙන් මේ කියන්නේ ඒක ඔටෝමැටිකලි වෙන දෙයක් වගේ තේරුණාද නිතැතින් මේ කියන්නේ අර මහෞෂධ පඬිතුමා සම්පූර්ණයෙන්ම මේ අවස්ථාවේදී මිනිසුන්ගේ මරණ බිය තුරන් කළා මං කියවනේ ඍණාත්මක පැත්ත පැත්තකට දාලා ධනාත්මක සිතුවිලි නිර්මාණය කරා කියලා. ඒතර නිතැතින්ම ඒ කියන්නේ දැන් අපි හෝ හෝ එපා 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 කියලා අපි වලක් වෙනකොට මොකද වෙන්නේ? යාගේ හිත තුළ ඔටෝමැටිකලි මොකද වෙන්නේ පුතේ? සම්පූර්ණයෙන්ම ධනාත්මක පැත්තට යා හැරෙනවා. ඒකට තමයි අපි නිතැතින්ම කියන වචනේ පාවිච්චි කරේ. ජනනය කර කියලා කියන්නේ පුතේ උපද්දවලා. උපද්දවලා කියන්නේ මොකද්ද? උඩට ඉස්මතු කරලා අරගෙන නැත්තම් ඉපදියා කියන අර්ථය ගන්නත් පුළුවන්. ජනනය වෙනවා කියන්නේ ජනනී කියලා වචනයක් කියන පාවිච්චි කරන්නේ. ජනනය කර කොමාවක් දාන්න කොමාවක් ජනනය කර වේදේහ රාජ්‍ය ආරක්ෂා කිරීමට වේදේහ රාජ්‍ය ආරක්ෂා කිරීමට වේදේහ රාජ්‍ය ආරක්ෂා කිරීමට වේදේහ රාජ්‍ය ආරක්ෂා කිරීමට පණ්ඩිතයෝ අපූර්වත්වයෙන් යුතුව පණ්ඩිතයෝ අපූර්වත්වයෙන් අපූර්වත්වයෙන් යුතුව යුතුව කටයුතු කර කටයුතු කර ඇත කටයුතු කර ඇත ඒ එතුමාගේ ප්‍රබල ඒ එතුමාගේ ප්‍රබල ඒ එතුමාගේ ප්‍රබල ඒ එතුමාගේ ප්‍රබල උපාය කෞශල්‍ය ඒ වචන හැම වෙලේම හැම ඡේදයකම හැමෙන් ගෑවෙන්න ඕන නේද උපාය ක නැත්නම් අර මැක්කා වගේ මාතෘකා පිටපණේ ප්‍රබල උපාය කෞශල්‍ය උපාය කෞශල්‍ය මනා 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 සවිමත් ආභරණයක් සවිමත් ආභරණයක් මනා සවිමත් ආභරණයක් බවට පත් කර ගනිමිනි බවට පත් කර ගනිමිනි බවට පත් කර ගනිමිනි හරිනේ හරි එතකොට එහෙනම් මතක තියාගන්න ඔය උඩා පිළියපු උද්ෘතයත් එක්ක සංසන්දනය කළ බලද්දී උද්ෘතයට යටින් ලියන ඡේදිතත් අපි ඉස්මතු කරා මොකද්ද මෙතුමා සම්පූර්ණයෙන්ම මියලොණුවර ඉන්න වැසියන්ගේ
මරණේ මරණ බිය සම්පූර්ණයෙන්ම තුරන් කළා පුතේ එතුමා සම්පූර්ණයෙන්ම සිද්ධ කරපු දේ තමයි මොකද්ද ඒ මිනිසුන්ගේ මානසිකත්වය අලුත් කරා ඒ නිසා ඒ හැම දෙයකින්ම සිද්ධ වුණේ පුතේ මීරණුවර ආරක්ෂා වීම එහෙම නැත්නම් වේරේහ රාජ්‍ය ආරක්ෂා වීම ඒ වගේම තමයි මේ සියලු කටයුතු සිද්ධ කරන්න බහවසත පඬිතුමාගේ උපාය කෞසල්‍ය භාවිත කිරීම ඔන්න ඔය කියන කරුණු ටික තමයි ඔය කියන කරුණු දෙක තමයි අපිට ඔය උද්ෘතයත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ රයිට් අපි යනවා පුතේ අලුත්ම අලුත් ඡේදයකට දැන් අපි අවසන් කරන්න ළඟයි මම ටිකක් ඔය වැඩිපුර දෙනවා ඉතින් මොකද ඔයගොල්ලෝ ඔක්කොම ටිකක් හිත ගන්න නැහෙනි නේද ඉතින් ඒ නිසා තමයි ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න හොඳේ හරි සියලු අභියෝග හමුවේ සියලු අභියෝග හමුවේ නොසැලී කටයුතු කළ නොසැලී කටයුතු කළ නොසැලී කටයුතු කළ මහෞෂධයෝ විරුද්ධවාදීන්ගේ එඩිය එඩිය උහුණුවට වැඩි ගතිය මහා බක පඬිතකම තේරෙනවනේ අඩම්බරය කියන එක අහන්න ඇති එක මහා ලොකු එක ලොකු කම ඈ මම අපේ වචන වලින් කියන්නේ අන්න ඒක තමයි එඩිය කියලා කියන්නේ හරි එතකොට එඩිය බිඳ හෙළූහ ඕනට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒක තමන්ගේ විනාශයට ගොඩක් වෙලාවට බලපාන කාරණාවක් බවට පත් වෙනවා. දැන් මහෞත් කවුද මේ කේවට්ටාචාර්ය කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ ලිමිට් එක පන්නලා ගිය කෙනෙක්නේ. ඈ දැන් මියුලුනවර විතරනේ පුතේ අල්ලගන්න බැරුණේ අනිකුත් දේවල් තිබුණානේ. එතකොට ඕනට වැඩි ගන්න යන්න හොඳ නැහැ. ප්‍රමාණයක් තියාගන්න ඕනේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි කියනවා ස්මෘතාව හැදෙනවා කියලා. අර එක දවසක් එක මේ පොඩි කොල්ලෙක් හිටියලු. පොඩි පිරිමිලාමේ මේ පිරිමි ළමයා විතර දෙවේලේ හරි ආගමට දහමට ලැබෙන නිසා ඔන්න දැන් පන්සලේ නැවැත්තුවලු පන්සලේ ඇබිත්තකමට පන්සලේ ඇබිත්ත කියලා කියන්නේ. එතකොට දැන් ඉතින් මෙයා මොකද කරේ? දැන් මෙයා පන්සල දාන එහෙම කියනවා. හොඳට කනවා බොනවා. ඉතින් එක දවසක් වත්තේ තිමරවල හොඳට ඉරිලා හොඳ ඇම්බුම් කෙසල් ලැබරිය. කෙසල් කනවා. මොනවද ඇම්බුන් ඇම්බුන් කෙසල් නැ ලොකු කෙසල් ගෙඩි ඉතින් දැන් මෙයා මොකද කරේ කවුරුවත් ඉතිේ නැ ගියා ගිහිල්ලා වෙලා බැලුවා අර කෙහෙල් කනේ එළුණාම කෙහෙල් කන බරයිනේ කෙහෙල් කන කඩාගෙන වැටුණා කඩාගෙන වැටලා මොකද කරේ දැන් මිනිස්සයා බැලුව කවුරුවත් නැහැ වටපිට පේන්නත් නැහැ හාමුදුරුවොත් නැහැ දායකයොත් නැහැ කෑ වැටි හැලෙනකන් දැන් කනවා හුත්තට කනවා දැන් නැගිට ගන්න බෑ දැන් ඇවිදින්න බෑ වීච වෙනවා ඈ උඩින් යන්නේ නිකන් ඈ හිතා ගන්න පුළුවන් නේ නිකන් කොහොමද යන්නේ කියලා බඹරාගේ යන්නේ දැන් වීජි වෙවි ඊට පස්සේ ගම හමුදුරු වැඩියා හමුදුරු වැඩියට පස්සේ මොකදලා මේ වදනේ කම්මේ කතා කරගන්න බෑ කතා කරන්න බෑ දැන් මෙතනට වෙනකන් කෙතල් කා ඊට පස්සේ ගම දැන් මේ කොල්ලට මොන හරි කරදරයක් වෙයි කියලා හමුදුරු බය වුණාලු ඊට පස්සේ ගම මොකද කරේ මේ කොල්ලව ඉක්මනටම තායි මහත්තයගේ ත්‍රිවිල් එකකට එන්න කියලා එක්කගෙන යව් එක යව්වලු මේ දොස්තර මහත්තයෙක් ගාවට ડોක්ටර් කෙනෙක් ගාවට ඉතින් මේ ડોක්ටර් බැලුවලු දැන් නලාව තියන්න දෙයක් නැහැ නලාව තියන්න පේන්නේත් නැහැ බඩ දිනනවා නිකන් කෙහෙල් කනක් වගේ ඊට පස්සේ ඒකමං දැන් ප්‍රමාණයට වැඩිපුර දැන් මේ කාපු නිසානේ මේ වෙලා තියෙන්නේ ඊට පස්සේ ඒකමං දොස්තර මහත්තයා කිව්වලු ડોක්ටර් කිව්වලු ළමයෝ ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි මොකද්ද කියලා ඇහුවලු ඊට පස්සේ කොළු මේ ඇඟිලි දෙක අරන් ඌරට ගහ ගන්නවා එතකොට ඔය ටික ඔක්කොම යනවා කොළු ඊට පස්සේ කොළු පිස්සු කතා කරන්න එපා උත්තර මහත්තයෝ ඇඟිලි දෙක පුරවට ගහගන්න ඉඩ තියෙනවා නම් මං තව කෙසරි භාගයක් ගිලිනවා
ඒ වගේ තමයි දැන් කාටද කේ වටටත් වෙලා තියෙන චාර කොල්ලට ඇඟිලි දෙක ඉද ගහගෙන ඉඳී තිබුණා නම් එතනදී තව ස්පෙෂල් ගෙඩි භාගයක් කන්න තියෙන ඉඩනේ නේද ඉතින් අනේ වගේ කේ වට ආචාරින්ටත් මොකද උනේ දැන් ඉඩ ඒ කියන්නේ ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ ආශාව කියන එක වැඩි වෙලා තියෙන්නේ එහෙනම් ඒක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ හරි අපි ලියනවා පුතේ මේ විදිහට ඒ නිසා තමයි මහත්ත පඬිතුමා මෙයාලගේ ආරම්භරේ අර මහා මේ මහාන් තත්වයේ සම්පූර්ණයෙන්ම බිඳ හෙළුවේ රයිට් අපි ලියනවා පුතේ ඒ දෙතරම එමෙන්ම ඔවුනගේ උපක්‍රමයන් එමෙන්ම ඔවුනගේ උපක්‍රමයන් විර්ථ කියනකොට මේ අංශේ මේ වයන්නට අනිවාර්යෙන් ලං වෙන්න ඕනි විර්ථ විනාශ කරනවා කියන එක විර්ථ කියන වචනේ තේරුම පුතේ විනාශ කරනවා කියන එක විර්ථ කරා පමණක් නොව විර්ථ කරා පමණක් නොව විර්ථ කරා පමණක් නොව ඕන්ව ඔවුන්ව ව්‍යර්ථ කරා පමණක් නොව ඔවුන්ව නොමග යැවීමටද ක්‍රියා කර ඇත නොමග යැවීමටද නොමග යැවීමටද ක්‍රියා කර ඇත ඒ සඳහා උචිත අවස්ථාවක් ඒ සඳහා උචිත අවස්ථාවක් ඒ සඳහා උචිත අවස්ථාවක් ඒ සඳහා උචිත අවස්ථාවක් මෙසේ රූපණය කළ හැකිය මෙසේ රූපණය කළ හැකිය නැතන් නිරූපණය කළ හැකිය එකන පෙන්නුම් කරනවා කියන එක හරි අපි යනවා අච්චු පුතේ පුතේ 13 වෙනි පිටුවට හරිනේ 13 වෙනි පිටුවේ පළවෙනි ඡේදේ තියෙනවානේ 13 වෙනි පිටුවේ පළවෙනි ඡේදේ තියෙනවා පල්ලහැට යනකොට අපිට හම්බ වෙනවා පුතේ 6 වෙනි පේළිය 1 2 3 4 5 6 මෙන්න මෙතන ඉඳන් මේ නුවර දරණවතාලා ඇරගන්නට නොපිළිවෙන තාගේ ඒත් උපායෙක් නොවේ හම්බුනා නේද 13 වෙනි පිටුවේ පළවෙනි ඡේදේ 6 වෙනි පේළිය හැමෝම හරිද පුතේ හරිනේ හරි හොඳ දැන් අපි මෙතනදි කියනවා චූලණී බ්‍රහ්මදත්ත රජතුමාම සහ කේවට්ටාචාර්යව සම්පූර්ණයෙන්ම නොමග යවුවා කියලා නේද සම්පූර්ණයෙන්ම නොමග යවුවා නොමග යවුවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද දැන් අපි අහුවා දැන් කියන්නේ අපේ තුන්වෙනි කාරණාව තමයි ප්‍රධාන වශයෙන්ම නූල තුලට ආර්ථික වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙනවානේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඒ කියන්නේ වතුර ඕනි අනිවාර්යෙන් ඊට පස්සේ දර ටික ඕනි ඊට පස්සේ ඇට වර්ග ධාන්‍ය වර්ග ටික ඕනි මේ හැමදේම ඕනේ මිනිස්සුන්ට ජීවත් වෙන්න. ඒතර මේ දේවල් නැති කරාට පස්සේ මොකද වෙන්නේ? මේ දේවල් නැති කරාට පස්සේ මේ මිනිස්සු හාමත් වෙනවා. වතුර පොතක් බොන්න බැරි වුණොත් එහේ මොකද වෙන්නේ?
මිනිස්සු හාමත් වෙනවා. ඒ නිසා මෙන්න මේ 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 ඇතුළට මේ ගිනියන පුතේ මාර්ගයට සියල්ලම ආවහිර කරා. කවුද? චූරණී බ්‍රහ්මදත්ත රජතුමා සහ කේවට්ටාචාර්යන් කියලා දෙන්න. හැබැයි මේ මේකට සියුම් උපක්‍රම පාවිච්චි කළා. හරි අපූර්ව ක්‍රමවේද කිහිපයක් අපේ මහෞෂධ පඬිතුමා අනුගමනය කරා. එතකොට ඒක මොනතරම් සාරතක වුණාද කියනවා නම් සිද්ධ කරපු උපක්‍රම තුනේදී වතුර ගිනිච්චනේ වතුර ගිනියන එක දර ගිනියන එක ඇට වර්ග ගිනියන එක එහෙම නැත්නම් ධාන්‍ය වර්ග ගිනියන එක මේ අවස්ථා තුනේදී මොකද උනේ? කේවට්ටාචාර්යන් පරාජයට පත් වුණා. කේවට්ටාචාර්යන් පරාජයට පත් වුණා. ඒ පරාජයට පත් වීම මොනතරම් ලස්සනට රචක ඉදිරිපත් කළ තියෙනවද කියනවා නම් පුතේ දර ටික නවත්තපු වෙලාවේ මහවචත පරිතුමා ඒකට අනුගමනය කරපු පිළිවෙත මතකනේ ඕගලන්ට. මොකද්ද කරේ? අර පිට හිටපු සේවකයන්ට මේවා ගැහුවා. අයියෝ මේ දර ටික පලාගෙන මොනවා හරි උයාගෙන කාපල්ලා. ඈ බඩගින්නේ හාමත් වෙලා ඉන්න එපා. කිකා මොකද කරේ? අර උඩ බැම්මින්නම් ප්‍රාකාරින්නම් දර ටික බීමට දැම්මා. ඊට පස්සේ පුතේ චූලණී බ්‍රහ්මදත්ත රජතුමා කියනවා මොකද්ද කියන්නේ? මේ නුවර දරණාතාලා අරගන්ට නොපිළිවෙල තාගේ ඒත් උපායක් නෙවෙයි. අයියෝ කේවට්ට පුරෝහිතතුමනි මොනවද මේ 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 අපි කියන්නේ ගොන් අයිඩියා කියලානේ අපි කියන්නේ අපේ වචනේ. මොනවද මේ මහා ගොන් අයිඩියා? ඈ ඇයි ඔබතුමා ඉදිරිපත් කරපු උපක්‍රම තුනේ එක උපක්‍රමයක්වත් සාර්ථකුනේ නැහැ. ඔබතුමා මේ දර නවත්තනවා. අරේ අපේ පුරුෂයින් රාජපුරුෂයින්ට ගහන්න තරම් දර කොට තියෙනවා. ආන සම්පූර්ණයෙන් මොකද කරේ? මේ මේ මහෞෂධ පඬිතුමා පුතේ අරගොල්ලංග නොමගේ යව්ව. ඒක තමයි නොමගේ යව්ව කෙනකින් අදහස් කරන්නේ. හරි අපි යන දරුනේ මෙහෙම යටින් නුවර තුලට දරගෙන ඒම අලුත් ඡේදයක් උනේ. නුවර තුලට දරගෙන ඒම නුවර තුලට දරගෙන ඒම නැවතු කේවට්ටයන් හා නැවතු කේවට්ටයන් හා නැවතු කේවට්ටයන් හා කේවට්ටයන් හා බ්‍රහ්මදත්තයන්ව බ්‍රහ්මදත්තයන්ව ඒ කියන්නේ බ්‍රහ්මදත්ත රජතුමා කියන එක බ්‍රහ්මදත්තයන්ව නොමග යවූ ආකාරය නොමග යවූ ආකාරය නොමග යවූ ආකාරය කේවට්ටයන් හා බ්‍රහ්මදත්තයන්ව කේවට්ටයන් හා බ්‍රහ්මදත්තයන්ව හරි නේද පුතේ? නොමග යවූ ආකාරය නොමග යවූ ආකාරය යතෝක්ත යතෝක්ත නිදසුන මගින් යතෝක්ත නිදසුන මගින් ගම්මේ මානවේ ගම්මේ මානවේ යතෝක්ත කියලා කියන්නේ යථා ධන උක්ත උඩ කියපු විදිහට කියන එක උඩ උද්ෘතයෙන් කියපු විදිහට කියන එක ගම්මේ මානවේ කියලා කියන්නේ පැහැදිලි වේ පිළිමිණු වේ විස්තර වේ කියන අදහස ගම්මේ මානවේ ඒ අයුරින් ජලය සහ ධාන්‍ය ඒ අයුරින් ජලය සහ ධාන්‍ය ධාන්‍ය ඒ අයුරින් ජලය සහ ධාන්‍ය නුවර තුලට ගෙන ඒම නුවර තුලට ගෙන ඒම නුවර තුලට ගෙන ඒම නුවර තුලට ගෙන ඒම හරි පුතේ නතර කළ අවස්ථා දිත්වයේදීද නතර කළ අවස්ථා
නතරකල අවස්ථා දිත්වය දිත්ව යේ දී ද දිත්වයේ දීද දිත්වයේ දීද දිත්වයේ දීද හරි දිත්වයේ දීද අප බෝසතුන් උපාය කෞශල්‍යයෙන් අප බෝසතුන් උපාය කෞශල්‍යයෙන් අප බෝසතුන් උපාය කෞශල්‍යයෙන් කටයුතු කර ඇත කටයුතු කර ඇත කටයුතු කර ඇත වේදේහ රාජ්‍ය sorry වේදේහ රාජ්‍ය ආරක්ෂාවට ආරක්ෂාවට එය උචිත අවස්ථාවක්ම විය එය උචිත අවස්ථාවක්ම විය දැන් බලන්න ඔය හැම ඡේදයකම ලියාගෙන යනකම කල්පනා වෙලා යන දැන් අපි උද්ෘතයක් අවසන් කළ ඡේදයක් අවසන් කරපු ගමන් මොකද කරන්නේ ඒක ඇතුලේ අර ඔය කියපු කාරණා ප්‍රශ්නෙට අදාළ මේ 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 විචාර පිළිතුරු ලියන ප්‍රශ්නෙට අදාළ කාරණාව හැම වෙලේම හැම එකකින්ම අපි ඉස්මතු කළා තමයි තියෙන්නේ රයිට් එතකොට දැන් ඔන්න මෙතනින් අපිට සම්පූර්ණයෙන් පැහැදිලි වෙනවා මේ මේ දෙන්න මොන ගේම ගහලා මේ ඇතුළට ගිනිය මේ මේ ද්‍රව්‍ය ගිනින එක නැවතුවත් මහෞෂධ පඬිතුමා තමන්ගේ උපාය කෞශල්‍ය පාවිච්චි කරලා මේ වේරේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න ප්‍රබල වෑයමක් ගත්තාය කියන එක හරි අපි යනවා පුතේ අලුත් කාරණාව එහෙනම් අන්තිම කාරණාව කතා කරන්න හතරවෙනි එක අලුත් ඡේදයකට හරි මෙහෙම ලියනවා සියලු සැලසුම් අසාර්ථක වීම හමුවේ සියලු සැලසුම් අසාර්ථක වීම හමුවේ හමුවේ අවසානයේදී කේවට්ට අවසානයේදී කේවට්ට අවසානයේදී කේවට්ට ධර්ම යුද්ධය නමින් ධර්ම යුද්ධය කියන එක උද්දෘතකම දාලා යන්න ඕනි ධර්ම යුද්ධය නමින් නව සංකල්පයක් ඉදිරිපත් කරයි ධර්ම යුද්ධය නමින් නව සංකල්පයක් ඉදිරිපත් කරයි නමුත් 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 ධර්ම යුද්ධ මණ්ඩලයේදී ධර්ම යුද්ධ මණ්ඩලයේදී ධර්ම යුද්ධ මණ්ඩලයේදී ධර්ම යුද්ධ මණ්ඩලයේදී කේවට්ටගේ අවසානය ධර්ම යුද්ධ මණ්ඩලයේදී කේවට්ටගේ අවසානය කේවට්ටගේ අවසානය අවසානය මහෞෂධයෝ 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 සනිටුහන් කරන්නේ සනිටු සනිටුහන් කරන්නේ සනිටුහන් කරන්නේ සනිටුහන් කරන්නේ වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගනිමිනි වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගනිමිනි
වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගනිමිනි. එසේම වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගනිමිනි. එසේම 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 හරිනේ එසේම කේවට්ටගේ සියලු සිතුම් පැතුම් පව් අහිංසකයා කේවට්ටගේ සියලු සිතුම් පැතුම් මහෞෂධයෝ සුණු විසුණු කර දමන්නේ මහෞෂධයෝ සුණු විසුණු කර දමන්නේ සුණු විසුණු කර දමන්නේ 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 සුණු විසුණු කර දමන්නේ බෝසතුන්ගේ 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 ප්‍රඥාව ඉස්මතු කරමිනි බෝසතුන්ගේ ප්‍රඥාව ඉස්මතු කරමිනි කේවට ටයින්ස් එක නැද්ද එතකොට හරි හරි එතකොට පුතේ දැන් අපි යන හදනේ අන්තිම උද්ෘතේ කතා කරන්න උද්ෘතේ ලියන්න ඊට කලින් මම පුංචි සඳහන් කිරීමක් කරන්නම් දැන් මේ අවසානයේදී චූලණී බ්‍රහ්ම දැන් අර ඔන්න අපි මට පුළුවන් නම් කියන්න බලන්න කවුරු හරි කෙනෙක් අපි ඉතල කරුණු කීපයක් ලිව්වා දැන් ඔය කතා කරන්නේ කීවෙනි කරුණ වගේද නිකන් නිකමට වගේ නිකන් යාන්තම් මතකද කියලා වගේ බලමු කීයේ වගේ කියලා හිතන්නේ පහ පහ තව උත්තර තියනවද හය හය තව තියනවද හය ඔව් පහ ඔව් පුතේ පහ අය කියන දෙකනේ අපි දැන් ඉස්සලා කතා කරගෙන ගිය මගේ දරුවෝ එතකොට දැන් ඔන්න අවසානයේදී මොකද කරන්නේ සම්පූර්ණයෙන්ම කේවට්ටාචාරයෙන් විනාශ මුඛයට ඇදලා දානවා කේවට්ටා එනවා කියලා අපේ කතාවේ කියනවා ඒක හරි ඒ වුණාට මෙයා සම්පූර්ණයෙන් අපහසුතාවයට පත් කළා හොම්බ රිවෙට් වෙන්න බිම ඇනලා නේද එහෙමනේ අපි කියන්නේ හොම්බ රිවෙට් වෙන්න බිම ඇනලා සම්පූර්ණයෙන්ම සිද්ධාමියා සිද්ධ කරන්නේ මෙන්න මේ 6 වෙනි කාරණාවේදී එහෙමනේ අපි කිව්වේ නේද එතකොට 5 වෙනි කාරණාවේදී අපි ඉස්මතු කරා මේ මේක මම ඔයාලට තේරුම් ගන්න හදප ගන්න නේද 5 වෙනි අවස්ථාව කියලා එහෙම දාන්න එපා හොඳේ ඔයාලට තේරුම් ගන්න ඕන නිසා මම උදාහරණයක් ඉදරෝගෙ ඉස්සලා පාවිච්චි කරේ එතකොට පුතේ ප්‍රශ්න කාරණාවේදී අපි කියුවේ මොකක් කියලාද? චුලණී බ්‍රහ්මදත්ත සහ කිවට්ටාචාරයෙන් මිරුණුවර ග්‍රහණය කරගන්න පැමිණීම. එතකොට ඒ අතරතුර සිද්ධ වෙච්ච සිදුවීම් ටික තමයි අපි දැන් ඔය කතා කරේ. නැත්නම් මහෞෂධගේ ප්‍රඥා බලවැහීමක් ඉස්මතු වෙනවෙන්නේ නැහැ නේ පුතේ. ඊට පස්සේ අවසානයේදී අපි කියනවා දැන් මොකද්ද? සම්පූර්ණයෙන්ම මිරුණුවර ආරක්ෂා කරගන්න, වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න, කිවට්ටාචාරයෙන්ගේ හොම්බ අල්ලලා බිම හොඳට අතුල්ලන එක මේ 6 වෙනි පරිච්ඡේදින් 6 වෙනි කොටසෙන් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පැහැදිලි නේද මං කියපේක? හරි පුතේ. බොහොම දැයි උත්තර දුන අය. එහෙනම් අපි ඔගේ පුංචි උද්දෘතයක් තියෙනවා 15 වෙනි පිටුවේ පළවෙනි ඡේදේ. එනම ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්න. අපි යනවා පල්ලෙහාට. 15 වෙනි පිටුවේ 15 වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ 5 වෙනි පේළිය පුතේ 1 2 3 4 5 හරිද ඒකෙන්නේ මෙන්න මෙතන ඉඳන් හොඳට බලා ගන්න මා නොවඳුවයි කිය කියා මුඛය හා තමග නලල පෙරල පෙරලා කොරසැඩි බිම උලා රත්වල් රත් වද මලක්සේ ලේහා පස්සා වක ඔන්න තන්ට නිකන් ලියන්න ඔය පුතේ 15 වෙනි පිටුව හොඳේ
තවලි නැන් නෝද පුතේ නෑ නේ හරි හොඳයි දැන් ටික ටික ඉස්සෙල් හරි නේද විරයිනි හරි නෑ සර් ආ තවලි එනවද ආ හරි ලියා ගන්නකෝ හරි පුතේ දැන් අපි චුට්ටක් ඕක ගැන කතා කරමු දැන් අවසානයේදී කේවට්ටාචාරින් ෆුල් ට්‍රයි එකක් දීලා පුතේ ධර්ම යුද්ධයේදී ඇත්තම හැදුවේ අපි ඉස්සෙල්ලා කතා කරලා වාරට මතක ඇති මේ මේ මහෞෂධ පඬිතුමාව බලින් පරාජයට පත් කරනවා දැන් එහෙම එහෙම මිනිස්සුත් ඉන්නවා අපේ සමාජේ සමහරු මට පරාජයට පත් වෙන්න නැත්නම් මම ඌ කොහොම හරි පරාජයට පත් කරනවා මං එනකොට වාඩි වෙන්න නැත්නම් හිටගෙන ඉන්න මිනිස්සු කරෙන් අල්ල කොහොම හරි ෆුල් ට්‍රයි එක දීලා කොහොම හරි මෙහෙම පල්ලයට කරලා තලු කරලා දාන. එහෙම මිනිස්සුත් මේ සමාජේ ඉන්නවා. ඔයා නැගිටිනවා නම් බය නැතුව. ඔයා සමාජය තුළ ඉස්සරහට යනවා නම්. ඔයා වැටෙන්නේ නැත්තම්. ඔයා වටන්න ගොඩක් උඹ බලාගෙන ඉන්නවා. අර 100 තලු කරා වගේ. පවුලෙන් ඇන්සර් 100. මං කියන්නේ මොකද කතාව ඉස්සන්න. පටන් ගන්නකොට. ඒ වගේ. එතකොට කේවට්ට ගීතෙත් තිබුණා ඔක. ආ මහෝෂද? මං දෙන්නම්. tamung වැටෙන්න ඕනි තැනක් තියෙනවා. අනේ වැටෙන්න ඕනි තැන මොකද්ද කියලා මං කියලා දෙන්නම්. අනේ වැටෙන්න ඕනේ තැනදී මම හොඳට වැටන්න. ආන්නේ එහෙම කියලා හිතලා මොකද කරේ? සම්පූර්ණයෙන් පුතේ ධර්ම යුද්ධේ පටන් ගත්තා. ධර්ම යුද්ධේ කියන සංකල්පය. ඔය සංකල්පයේදී අනේ පව්. ඇයි අනේ පව් කියලා කිව්වේ බලාගෙන මිනිසුන්ට අයියෝ මේ මිනිහයාට වෙච්ච දෙයක් දෙයියනේ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ටික සම්පූර්ණයෙන්ම රතුම රතු. ඈ සම්පූර්ණයෙන්ම රතුම රතු වෙලා තියෙන්නේ. ඇයි රතු වෙලා තියෙන්නේ? මම හොසත පඩිතුමා මොකද්ද කරේ? ඇවිල්ලා මැනිගල දෙනකොට මම කතාව කියන්න යන්නේ වෙලා යන නිසා මොකද එදා මම පැහැදිලි කරා උපරිමෙන්ම දැන් අපි ලියන්නේ વિચાર තියෙන එකනේ කරන්නේ හරි එතකොට මැනිගල මෙතන අගිස්සෙ තියෙන මෙන්න ගන්න කියලා දුන්නා කොහොද ඉන්න කියලා මෙයා ගන්න අත දික්කා ඊට පස්සේ එක මම ඔන්න අලනකොට මොකද කරේ මැනිගල බරන ගාම අත නැමුවා මැනිගලේ බර ඒ කියන්නේ ඔහොම අත නැමුවා පස්සේ මැනිගලේ බරත් එක මොකද වෙන්නේ මැනිගල බිමට වැටෙනවා මේ මොනසියා මොකද කරේ ඔහොම නැමිලා මැනිගල ගන්න නැවුණා නැමිච්ච එක මම අයියෝ දෙයියනේ මේ මොන වැටද්ද මේ මේ මට මොන තරම් ලැජ්ජාවක්ද මේ කරන්නේ ඔබතුමාට වැඩි මං කොච්චර බාලයිද ඔබතුමාගේ මුණුබරෙක් වගේ ඈ මහවසතර 25 නම් කේවටර අවුරුදු 75ක් විතර තේරුණා එතකොට පුතේ ඒ වෙලාවේදී මොකද කරේ අල්ලගත්ත පුතේ බෙල්ලක් වන්දයි අනේ වඳින්න එපා කියලා මොකද කරේ මිනිත්තරක් තුනක් වගේ හොඳට ඇතුළේ කොහෙද මේ පොළොවේ තේරුණා ඉතින් ඒ නිසා අන්න ඒ සිද්ධියත් එක්ක මොකද වෙන්නේ සම්පූර්ණ මේ හැමදේම එතුමා කරේ ඇතර මිනිස්සුන්ට හිංසාවක් කරන්න බෑ බෝසතාණන් වහන්සේට බෝසත්ත්වයට හැබැයි මතක තියාගන්න දැන් අර හොඳක් වෙනුවෙන් බොරුවක් කිව්වට කමන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවානේ ඒ කියන්නේ කෙනෙකුට යහපතක් සිද්ධ වෙනවා නම් බොරුවක් කිව්වට කමන්නේ නැහැ කියලා හැබැයි ඒ කියන්නේ බොරු කියන්න හොඳ නැහැ ඒ වුණාට බොරුවක් කිව් කියනවා නම් ඉන්නම බැරුව කියනවා නම් කෙනෙකුට යහපතක් කරනවා මොන කමන්නේ එහෙම නැත්නම් යහපතක් වෙනුවෙන් අපි මේ දේවල් කරන්නේ ඒ නිසා මෙතන ඇත්තටම සමස්තය කරේ මහෞෂධ පඬිතුමාට ඕනලා තුන වේදේ රාජ්‍ය ආරක්ෂා කරගන්න මේ මේ නකුටු කේවට්ටෝ මෙහෙන් එලවලා දාන්න උවමනාවක් තිබුණා. ඒ නිසා තමයි අර වගේ දඬුවමක් ලබා දුන්නේ. ඒ දඬුවම තමයි අපිට දෙන්නේ පැහැදිලිවම සම්පූර්ණයෙන්ම අපේ ජාතක කතා කරුව අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි පුංගි පුතේ කිව්වේ මා නොවඳුව කේ කියා මුකේහ සමග නලල පෙරල පෙරලා කොරස හැට බිමුලා රත් වද මලක්සේ ලේහා පස්සාව කදමේ ලේ පසු විකට දැන් මේ කවලම් වෙලා තියෙන්නේ. අයිසින් එකක් දාලා වගේ. ඈ මේ කොම් බේරෙනෝලේ මේ බේරෙන මොනවත් එක්කද පස් කැටත් එක්ක ඇයි කැලිම කාපට් දාපු පොලවද්ද තිබුණේ නෑ පුතේ පස් තිබුණේ ඊට පස්සේ මොකද කරේ මේ ටිකේ තමයි මියා වැතුල්ලුවේ ඒ නිසා මියාට ලොකු වේදනාවක් ආවා රයිට් අපි යනවා එහෙනම් මෙන්න මේ විදිහේ ඡේදයකට අවසන් කරන්න කිට්ටු වෙන්න හදාන්නේ ඒ කියන්නේ ඔය ලියපු ඡේදය ඔය ලියපු උද්ෘතය පුතේ අපි ප්‍රශ්නෙට මේ විදිහට සමාන කරගන්නවා මහ අලුත් දෙයක් මහෞෂධයෝ උපාය කෞසල්‍ය පිළිබඳ ක
උපාය කෞශල්‍ය පිළිබඳව අවබෝධයක් නැති මහෞෂධයෝ සෝරි පුතේ මහෞෂධයෝ කියලා නේද මං කිව්වේ මහෞෂධ ගේ කියලා එන්න ඕනේ යෝගේ වෙන්න ඕනේ මහෞෂධ ගේ උපාය කෞශල්‍ය පිළිබඳ අවබෝධයක් නොමැති නොමැති කේවට්ටයන්ට සිදු ඌවේ කේවට්ටයන්ට සිදු ඌවේ සාය කියන්න පුළුවන්ද උපාය කෞශල්‍ය පිළිබඳ අවබෝධයක් නොමැති පිළිබඳ අවබෝධයක් නොමැති කේවට්ටට සිදු ඌයේ කේවට්ටට සිදු ඌයේ කේවට්ටට සිදු ඌයේ අවාසනාවන්ත ඉරනමකි අවාසනාවන්ත ඉරනමකි අවාසනාවට ඇත්ත කතාවක් කේවට්ටගේ ඉර අවාසනා ඒක එහෙම ලියන්න බෑ අවාසනාවන්ත ඉරනමකි අවාසනාවන්ත ඉරනමකි මුඛය සහ නලල මුඛය සහ නලල කටයි නලලයි කියන එක මුඛය සහ නලල අල්ලා පොළවේ අතුල්ලා අල්ලා පොළවේ අතුල්ලා ආයෙත් කියනවා පුළුවන් පුතේ මුඛය සහ නලල අල්ලා සෝරි මුඛය සහ නලල පොළොවේ අතුල්ලා අතුල්නවා කිය අපි කියන්නේ මොප් කරනවා අතුල්ලා මොප් කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ එකක් එයාගේ මූණ සම්පූර්ණයෙන් මොප් කළා අතුල්ලා ඔහුට දැඩි වේදනාවක් ඔහුට දැඩි වේදනාවක් ලබා දුන්නේ වේදේහ රාජ්‍ය ලබා දුන්නේ වේදේහ රාජ්‍ය ලබා දුන්නේ වේදේහ රාජ්‍ය විදේහ රාජ්‍ය ආරක්ෂා කිරීම සිය කියන්නේ පුතේ තමාගේ කියන අර්ථය සිය ප්‍රමුඛ කාර්ය බව මෙනෙහි කරමිනි එහිදීද රචකයා
එහිදීද රචකයා පෙන්නුම් කර ඇත්තේ පෙන්නුම් කර ඇත්තේ පෙන්නුම් කර ඇත්තේ මහෞෂධයන්ගේ උපාය කෞශල්‍ය මහෞෂධයන්ගේ එහිදීද රචකයා පෙන්නුම් කර ඇත්තේ පෙන්නුම් කර ඇත්තේ මහෞෂධයන්ගේ උපාය කෞශල්‍යයේ උපාය කෞශල්‍යයේ සුන්දරත්වයයි සුන්දරත්වයයි හරි දැන් එතකොට මතක තියාගන්න සම්පූර්ණයෙන්ම ඉහත මේ දක්වා ඉගෙන අපි කලින් දැන් ওই අන්තිමටම කතා කරපු දෘතේ තුල පුතේ නිදසුන තුල පැහැදිලිවම අපිට පේනවා මොකද මහෞෂධ පඬිතුමා මේ වයසක මිනිස්සෙක් කියලා නොදැනගෙන මේ මේක කරේ දන්නව අවුරුදු මිනිස්සෙක් ඈ වාමේ ඇඟට හරියට පණ නැහැ ඈ හැබැයි මොකද කරේ සම්පූර්ණයෙන්ම මහෞෂධ පඬිතුමාට ඕනි උනේ මොකද පුතේ තමන්ගේ උපක්‍රමශීලී භාවයේ තුලින් උපාය කෞසල්‍ය භාවයේ තුලින් වේදේහ රාජ්‍යයට කිසිම හානියක් නොවෙන්න වග බලා ගැනීම තමයි මෙයාගේ පරම යුතුයකම වෙලා තිබුණේ. ඒ නිසා තමයි සතුරෙක් විදිහට එන්නේ කවුද? රාජ්‍ය විනාශ කරන්න. ඒ හැමදේනාම විනාශයට පත් කිරීම තමයි මට්ටු කිරීම එහෙම නැත්නම් දඬුවමට ලක් කිරීම තමයි මහෞෂධ පඬිතුමාගේ ප්‍රධාන කාර්යභාරය වෙලා තිබුණේ. ඒක යාගේ යුතුයකම අග්‍ර පුරෝහිතයා විදිහට ඒ සඳහා උපදෙස් ලබා දීම තමයි යාගේ ප්‍රමුඛ කාර්යය. හැබැයි සමහර තැන්වලදී ක්‍රියාත්මක කළ යුතු තැන්වලදී එතුමා නොපිලා ඒ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කළා. ඒ ඉෂ්ට සිද්ධ කරපුගේ ප්‍රතිඵලයක් ඇටේට තමයි කොම්බයි කටයි නැතුව ගිය කවුද? කේවට්ටාට. හරි. අපි යනවා පුතේ උත්තරේ අවසන් කරන්න අන්තිම ඡේදෙට. අපි මෙහෙම ලිනවා. දැන් ඔන්න මං ලියන්න කලින් චුට්ටක් කියන්නම්. දැන් ඔන්න හොඳට බලන්න අවසන් කරන හැටි. ඡේද ලිව්වා. ඡේදෙට කලිනුත් අපි ප්‍රශ්නේ ගැන ලිව්වා. ඡේදේ උද්ෘතේ ලියලා වෙලා උද්ෘතේට පස්සේ ලියන ඡේදෙත් අපි ප්‍රශ්නේ ගැන කිව්වා. දැන් මේ සියල්ලම ලියලා අපි දැන් සම්පූර්ණයෙන්ම සමස්තයකට කැටි කරලා අපි මෙන්න මෙහෙම අවසන් කරනවා. ඒ අවසන් කරද්දිත් අර මුලදී අපි ලියපු ප්‍රශ්නේදි ආපු කාරණාව මෙතනදී ඉස්මතු වෙන්න ඕනේ. ආරම්භයේ මැද අවසානයේ ඔය කියන කරුණු තුන හරියට ගැලපෙන්න ඕනේ. පැහැදිලිනේ? හරි අපි ලියනවා පුතේ අවසන් කරන්න මේ විදිහට. මේ අනුව මෙතෙක් සාකච්ඡා කළ කරුණු මගින් මේ අනුව මෙතෙක් සාකච්ඡා කළ කරුණු මගින් සාකච්ඡා කළ කරුණු මගින් ගම්මිමාන වන්නේ ගම්මිමාන වන්නේ මහෞෂධ පඬිතයන්ගේ කරුණු මගින් ගම්මෙමාන වන්නේ ඉන්න පුතේ මා ලියන්නම් ගම්මෙමාන වන්නේ පෙන්නුම් කරන්නේ කියන එක ගම්මෙමාන වන්නේ හරි ගම්මෙමාන වන්නේ මහෞෂධ පඬිතයන්ගේ උපాయ කෞශල්‍ය හේතුවෙන් අර ප්‍රශ්නේ තියෙන එකමයි මහෞෂධ පඬිතයන්ගේ උපాయ කෞශල්‍ය හේතුවෙන් හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරයයි ඒ වග ඒ වගේ
ප්‍රතියමාන කිරීමෙහිලා ප්‍රතියමාන ප්‍රතියමාන කිරීමෙහිලා ආ පින්නේ නැහැ මචන් මේ ප්‍රතියමාන කිරීමෙහිලා ප්‍රතියමාන කිරීමෙහිලා Meki siwedarum, meki siwedarum, meki wedarum, meki siwedarum, siu kiani kiye dute, siu kiani, hatar, hatar. Hari putih, hatarai. Oh, Miki siwe daerum. Nidarsanatmaka karunu. Nidarsanatmaka karunu. මෙහෙම අවසන් කරන්න සිව්වැදෑරුම් කරුණු හරි ලුවනේ සිව්වැදෑරුම් කරුණු මනා පිටුවහලක් වනු මනා පිටුවහලක් වනු mana pitu halak wenu no anumanaya no anumanaya no anumanaya hari pena pettingin tiyannako etukota puthe den oyala පොඩක් සිහිපත් කරගන්න අපි ප්‍රශ්නෙට උත්තරේ පටන් ගන්නකොට ආරම්භ කරපු හැටි ආරම්භය ගත්තේ හැටි ආරම්භේදී මොකද අපි කරේ අපි තුව සම්පූර්ණයෙන්ම වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න මහෞෂධ පඬිතුමාගේ උපాయ කෞසල්‍ය කොහොමද පාවිච්චි කරේ කියලා. ඒතර මේ දක්වා අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ විස්තර ටිකට ඒ ප්‍රශ්නෙට අදාළ උද්දෘතු ටික තමයි අපි මේ සාකච්ඡා කරන්නේ විමසා බලමු කියලා අපි පටන් ගත්තා පළවෙනි ඡේදෙ. සාකච්ඡා කරන්න පුළුවන් කියලා සමීර දර්ශන. ඊට පස්සේ අපි කරුණු හතරක් තෝරගත්තා. ඒ කරුණු හතර ගැන අපි සම්පූර්ණයෙන්ම ඒ කරුණු වලට අදාළ නිදසුන් යොදලා යොදාගෙන ඇවිදිලා අවසානයේදී මොකද කිව්වේ? ඉහත දැක්වෙන මෙතෙන් එහෙම නැත්නම් මේ දක්වා අපි සාකච්ඡා කරපු කරුණු තුලින් පැහැදිලි වෙන්නේ මහෞෂධ පඬිතුමාගේ උපాయ කෞසල්‍යයේ හේතුවෙන් උපాయ කෞසල්‍යයේ බලය තුලින්ම පමණයි වේදේ රාජ්‍ය ආරක්ෂා වුණේ. ඒ නිසා ඒකට මේ දක්වා කතා කරපු කරුණු සියල්ලම මනා පිටුවහල බවට පත් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ප්‍රශ්න ආරම්භය ප්‍රශ්න අවසානය ප්‍රශ්නයේ මැදදී උද්දෘත දාද්දී ඔය හැම දෙයකදී මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම මතක තියාගන්න ඔය කරුණ ටික සියල්ලම අපිට කතා කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වෙනවා හරි එහෙමනම් මම හිතනවා අද ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති ඉගෙනගත්ත දේවල් ගොඩක් ඉගෙනගත්ත දේවල් පොලිෂ් කරගන්න ඇති ඉතින් ඒ නිසා අපි අදට ඔතනින් පාරෙමින් නතර වෙනවා එතකොට ඔයාලට මොනවා හරි අහගන්න එහෙම දෙයක් තියෙනවා නම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එහෙනම් පුතේ අපි අදට සමුගමර නම් ගොඩක් වෙලා සම්බන්ධ වෙලා හිටියා ඔයගොල්ලෝ ගොඩක් ආදරෙන් කිසිම කරදරයක් නැතුව නමාර ළමයි දන්නවනේ ඉතින් පන්ති වලට ආපුවා එහෙම නොවී ඇත්තටම මට පාඩුව ලස්සනට කරන්න පුළුවන් අවස්ථාව ඔයගොල්ලෝ හදලා දුන්නා එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගෲප් එක ඇරලා තින්නේ අනම්මනම් වලට මේ ඕගොල්ලන්ගේ පුංචි අදහසක් අපිට දාලා යන්න ආදරණීය අදහසක් දාලා යන්න එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු ගෲප් එකේ ලින්ක් එක දාන්න පුතේ තවත් යාළු එකතු කරගන්න අපි ලස්සන වැඩ ටිකක් ඉස්සරහට ඕ පුතේ
වැඩි ටික මේ මුල ටික ලියා ගන්න බැරි වුණා. ආ ගෲප් එකේ ෆොටෝ ටික. පුතේ පුළුවන්ද? අපේ දුවෙකුට හරි පුතෙකුට හරි. පළවෙනි ටික පළවෙනි චේරි ෆොටෝ එකක් දාන්න ප්‍රියති. මම බලාපොරොත්තු වෙනවනේ කවුරු හරි දායි කියලා. එහෙම දැමෙ නැත්නම් මේ දැන් ওই කරා කරපු දුව මට WhatsApp එකට මැසේජ් එකක් දානවද? දැන් කතා කරපු දුව? හරි සර්. ආ හරි. එහෙම නොදමයි ඉන්නේ නැහැ. මාර මේගොල්ලෝ දානවා කවුරු හරි. මේ හරි එහෙනම් group එක ඇරලා තිනවා. අවශ්‍ය දෙයක් විතරක් දාන්න අවශ්‍ය දේවල් share කරන්නපා. මොකද ඒක ඕගොල්ලන් group එකනේ. හරි. එහෙනම් අපි අදට සමුගම් පුතේ හැමෝටම බුත් සරණයි. සුභ රාත්‍රියක් වෙනවා ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි. එහෙනම් අපි ඊළඟ දවසෙත් ওই විදිහටම හම්බෙමු. ආදරණීය වේලාවක ආදරණීය විදිහට. එහෙනම් යාළුවොත් එක්ක එදාට එකතු වෙන්න. ඒ වගේම තමයි පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. මේ පාඩම් සියල්ලම චානකස YouTube channel එකනොත් ඒ වගේම www.singhalavichanakasa.com කියන website එක හරහා පුතේ ඔයගලන්ට ලබා ගන්න බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක link එකක් මම දාලා තියන්නම් නැවත වාරයක්. එහෙනම් හරි අපි අද සමුගම එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් වේවා පුතේ. ආයුබෝවන් එහෙනම් ඔක්කොටම. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් පුතේ.